ഹായ് ബന്ധാരോണി, 2023-24 තාක්ෂණ වේදය සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍රයට උත්තර ලියා දැන් ඔයගොල්ලෝ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න වෙලාවක අපි හිතුවා MCQ ප්‍රශ්න ටිකට උත්තර සාකච්ඡා කරලා තිබ්බොත් හොඳයි කියලා. ඉතින් අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව 1 MCQ questions 50ට උත්තර සාකච්ඡා කරන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මොන විදියටද උත්තර බලාපොරොත්තු වෙලා තිබ්බේ සහ ඒ උත්තර මොන ආකාරයෙන්ද ඔයගොල්ලන්ට ගන්න තිබ්බේ කියන එක. සෙකන්ඩ් ෂයි කරනවා නම් දරුවෙක් 2024 ඒගොල්ලන්ට ගොඩක් මේක වැදගත් වෙයි. ඒ වගේම මේ පාර ෆස්ට් ෂයි කරන දරුවන්ටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා තියාගන්න, like කරන්න, අනිත් අයට බලන්නත් ඕන නම් share කරන්න. අපි යමු පළවෙනි ප්‍රශ්නයට. මම මෙතන theory එකෙන් පෙන්නලා උත්තරේ කොහොමද ගන්න කියන එක. හරි. මේ බලන්න අහලා තිබ්බ පළවෙනි ප්‍රශ්නේ. සියලුම ජීවි සෛල කිව්වහම අපි දන්න කැටගරිස් හතරක් උදන් අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට සූනියස්ටික් සහ ප්‍රාග්නියස්ටික් කියන කැටගරිස් දෙක ඇතුලේ බලන්න මේ බැක්ටීරියාව ප්‍රාග්නියස්ටික් සෛල සංවිධානය නේද? ඊට පස්සේ මේ තියෙන කොම සූනියස්ටික් සෛල සංවිධානය. හේතුව ඔයගොල්ලන්ට මේ වගේ පැහැදිලිව නියෂ්ටියක් දැක ගන්න පුළුවන්. ඒ වගේම පටලමේ ඉන්ද්‍රිකා දකින්න පුළුවන්. නමුත් මේක එහෙම එකක් දකින්න බෑ. හරිද? ඉතින් මේකේ බලන්න සියලුම ජීවි සෛලවල මේ ඔක්කොම ජීවි සෛල. එහෙනම් මේ ජීවි සෛලවල පටලයකින් වට වූ ඉන්ද්‍රිකා ඇත කිව්වොත් බැක්ටීරියාවල නැහැ. ඒ නිසා ඒක උත්තරේ වෙන්න බෑ. සෛල බිත්තියක් ඇත. සෛල බිත්ති තියෙනවා මේ දෙන්නටම. හැබැයි මේ දිලීර සහ සත්ත් මේක සත්ත් සෛල. මේ සත්ත් සෛලෙට එහෙම සෛල බිත්තියක් නැහැ. එහෙනම් සියලුම සෛලවලට ගත්තම සෛල පටලයක් ඇත. මේ බලන්න සෛල ප්ලාස්ම පටලය මේ සෛල ප්ලාස්ම පටලය. ඊට පස්සේ මෙතන ප්ලාස්ම පටලය මේ සෛල ප්ලාස්මය. එහෙනම් සෛල ප්ලාස්ම පටලය. සෛල ප්ලාස්ම පටලය කියන එක සයිටෝ ප්ලාස්ම මෙම්බ්‍රේන් කියන එක. ඒක හැම එකටම තියනවා නේද? එහෙනම් මේකට අපිට උත්තරේ විදියට ගන්න වෙන්නේ මොකක්ද? උත්තරේ විදියට ගන්න වෙන්නේ උත්තර අංක 3. උත්තරේ අංක 3 විදියට අපිට ගන්න පුළුවන්. Right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේක කෙලින්ම ගෙඩි පිටින් නොලෙජ් එක ටෙස්ට් කරන්න හව ප්‍රශ්නයක්. මතකයේ කොහොමද කියලා බලන්න හව ප්‍රශ්නයක්. ටෙට්‍රාසයික්ලින් හදන්නේ මොන සූත්‍ර ජීවියකින්ද කියන එක තමයි අහලා තියෙන්නේ. ඉතින් ටෙට්‍රාසයික්ලින් හදන්නේ පැහැදිලිවම මෙතන පෙන්නලා තියෙනවා. ටෙට්‍රාසයික්ලින් හැදෙන්නේ කාගෙන්ද? මේ තියෙන්නේ ස්ට්‍රෙප්ටොමයිසිස් ඕරියෝෆෙන්සිස්. Sorry. ස්ට්‍රෙප්ටොමයිසිස් ඕරියෝෆේසියන්ස්. जीववायु निष्पादने काबनिक द्रव्य निर्वायु वियोजने නිර්වාය තත්ත්වයටදී කාබනික ද්‍රව්‍ය ජීර්ණය කිරීමට ලක් කරන, ඒ කියන්නේ වියෝජනය තමයි. හරිද? ලක් කිරීමෙන් ජීවවායුව හදනවා, බයෝගෑස් හදනවා. එහෙනම් A කියන එක හරි. මෙතන හැටියට ගත්තොත් A කියන එක හරි. ඊට පස්සේ B වලට යන ජීවවායුවේ ප්‍රධාන වශයෙන් මීතේන්, කාබන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් අඩංගුයි. ඒතර ඔයගොල්ලෝගේ නෝට් එකේ ජීවවායුවේ ප්‍රධාන වශයෙන් මීතේන් අඩංගු වෙන අතර සුළු වශයෙන් හරි එහෙම නැත්නම් ඊට අමතරව නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේව අඩංගුයි කියලා කියන්නේ. නමුත් අපි ගිහිල්ලා බලුවොත් එහෙම ජීවවායුවේ ප්‍රධාන සංඝටක විදියට මීතේන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් කියන ඒවා අඩංගු වෙන්න පුළුවන්. ඒතකොට ඒ විදියට ගත්තොත් B කියන එක හරි. ඔයගොල්ලෝගේ නෝට් එකේ තියෙන කාරණියන් හිතලා ගත්තොත් B කියන එක වැරදි වගේ අදහසක් එන්න පුළුවන්. දැන් මෙතන මම හිතනවා B කියන එක අපිට සාධාරණයි කියලා ගන්න පුළුවන් නෝට් එකේ එහෙම තිබ්බට මීතේන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් වගේ සංයෝග ජීවවායු ප්‍රධාන වශයෙන් අඩංගු වෙනවා. හරි. ඊට පස්සේ ජීවවායු නිෂ්පාදනයේ පළමු පියවර වෙන්නේ කාබනික ද්‍රව්‍ය වලින් ඇසිටික් අම්ල උත්පාදනය. කාබනික ද්‍රව්‍ය වලින් ඇසිටික් අම්ල නෙවෙයි හයිඩ්‍රොලිසිස්. එහෙම නැත්නම් ජල විච්ඡේදනය කියන එක තමයි පළවෙනි පියවර නේද? එහෙනම් C කියන උත්තරේ එන්න බෑ. A B කියන එක අපිට උත්තරේ විදියට ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 4. ශාක වලින් අහලා තියෙන්නේ द्विबीजपत्री शाक वाले डाइकोटिलीडन्स शाक
කඳක එමෙතන ශාකයක වර්ධනයට හේතු වන ප්‍රධාන පටකය. මේ තියෙන්නේ ඕගලන් රූපේ බලා ගන්න පුළුවන් ද්විබීජපත්‍රී ශාක කඳක හරස්කඩ. එතකොට අපි දන්නවා මේකේ වාහකයේ තියෙනවා මජ්ජාව තියෙනවා නේද? සනාල කලාප තියෙනවා. සනාල කලාප අතර සනාල කැම්බියම තියෙනවා. මේ තියෙන්නේ සනාල කැම්බියම. එතකොට ද්විබීජපත්‍රී ශාකයක කඳේ හෝ මුලේ වර්ධනය ගැන අපි කතා කරනකොට අපි දැක්කා කැම්බියමෙන් දෙපසට නව සෛල නිෂ්පාදනය කරමින් තමයි ද්විතීක ෆ්ලෝයම සහ ද්විතීක සෛලම හදන්නේ නේ ද්විතීක සෛලම අභ්‍යන්තරයටත් ප්‍රාථමික ෆ්ලෝයම එළියට සල්ලු කරලා ද්විතීක ෆ්ලෝයම බාහිරයටත් හදනවා මෙතන තියෙන මේ කැම්බියම ඒකට කියන අපි සනාල කැම්බියම කියලා මේ තියෙන සනාල කැම්බියම එන සනාල කැම්බියමට අමතරව තව මේ බාහිරයේ කිට්ටු මේ හරිය තියෙනවා අපි දන්නවා කෝක් කැම්බියම එහෙම නැත්නම් අපි කියන වල්ක කැම්බියම කියලා නේ වල්ක කැම්බියම මේ තියෙන්නේ වල්ක කැම්බියම හා සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා තමයි ද්විතීක වර්ධනය සිද්ධ වෙන්නේ. එහෙනම් ද්විතීක වර්ධනයට හේතු වෙන පටක විදියට ගන්න වෙන්නේ කැම්බියම කියන එක. කැම්බියම කියන එක. රයිට්. මේ තියෙන්නේ එන්සයිම වලින් අහපු ප්‍රශ්නේ. බලන්න එන්සයිම එක ක්‍රියාකාරීත්වය විවිධ සාධක මත පදනම් වෙනවා කියන අපි දන්නා pH අගේ උෂ්ණත්වය නේද? ඉන්හිබිටර්ස් එහෙම නැත්නම් ඊට පස්සේ තියෙන උපස්තර සාන්ද්‍රණය, එන්සයිම සාන්ද්‍රණය ඔවගේ කාරණා කීපයක් මත මේක රඳාපවතිනවා. හරි. එහෙනම් අහන්නේ මෙන්න මේ වගේ ක්‍රියාකාරීත්වයක් දකින්න පුළුවන් වෙන්නේ මොන අවස්ථාවේදීද? මොන සාධකයටද කියලා අහනවා. උෂ්ණත්වයටද, pH අගේටද, මොකටද කියලා. අපි එකින් එක අරගෙන බලමු. මේ තියෙන මුදේ උෂ්ණත්වයත් එක්ක කොහොමද එන්සයිම එක ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා වගේ එන්සයිම වල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් වැඩි වෙලා උපරිමයකට ඇවිල්ලා තවදුරටත් උෂ්ණත්වය වැඩි වෙනකොට එන්සයිමය අපි තෘතික ප්‍රෝටීනයක් නේ එන්සයිමේ විනාශ වීමට ලක් වෙන නිසා අපි කියන ඩීනේචර් කියලා ඩීනේචර් වෙනවා. අස්වාභාවිකකරණයට ලක් වීම නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. මොකද එන්සයිමේ ක්‍රියාකාරීත්වය යන හිටෙන නිසා. දෙවනි කාරණය pH එක සමහර එන්සයිම තියෙනවා පෙප්සින් වගේව ඇසිඩික් ඒ කියන්නේ ආම්ලික තත්ත්වයටදී උපරිම ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා සමහර ඒවා තියෙනවා උදාසීන තත්ත්වයටදී උදාහරණයක් විදිහට ඔයගොල්ලෝගේ කෙළවල තියෙන ඇමයිලේස් හරි උදාසීන pH අගයකදී උපරිම ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා ඒ වගේම සමහර එන්සයිම තියෙනවා වාෂ්මික තත්ත්වයටදී ක්‍රියාකාරීත්වය උපරිමෙන් පෙන්වන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි එතකොට මේ දෙකෙන් එකක්වත් නෙවෙයි මේකනේ ඊළඟට එන්සයිම සාන්ද්‍රණය යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා එන්සයිම සාන්ද්‍රණය වැඩි වෙනවා ඒකයි එන්සයිම සාන්ද්‍රණය වැඩි කරනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මෙන්න මේ වගේ ඒකාකාරීව සමානුපාතිකව වැඩි වෙනවා හරි එන්සයිම සාන්ද්‍රණයත් එක්ක එන්සයිම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානුපාතිකව වැඩි වීමක් වගේ පෙන්වුම් කරනවා ඊළඟට මේ එන්සයිමේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන යම්කිසි බාධකයක් තිබ්බොත් අපි කියන ඉන්හිබිටර් එකක් වගේ තිබ්බොත් එහෙම මේ බලන්න ඉන්හිබිටර් එකක් නැති වෙලාවේ වැඩි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ උපස්තර සාන්ද්‍රණය වැඩි කරනවා. මේ පැත්තේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. උපස්තර සාන්ද්‍රණය වැඩි කරනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මෙන්න මෙහෙම තමයි වැඩි වෙන්නේ. මෙන්න මේකේ ආකාරයට තමයි වැඩි වෙන්නේ. හැබැයි ඉන්හිබිටර් එකක් නිෂේධකයක් තිබ්බේ නැත්නම් වේගෙන් සිද්ධ වෙනවා. නිෂේධකයක් තිබ්බොත් ශීඝ්‍රතාවය අඩු වෙනවා. උපස්තර සාන්ද්‍රණය. මේ බලන්න එන්සයිම කීපයක් තියෙනවා. උපස්තර කී දෙකයි තියෙන්නේ. වැඩිපුර එන්සයිම තියෙන හැබැයි තව උපස්තර આવොත් එහෙම ඒ කියන්නේ උපස්තර සාන්ද්‍රණය වැඩි වුණොත් ඒවට පුළුවන් මේ එන්සයිම එක්ක ප්‍රතික්‍රියා කරන්න. එහෙනම් එන්සයිම ශීඝ්‍රතාවය මේ විදිහට වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ උපස්තර වල ප්‍රමාණය තවත් වැඩි වෙනවා. හැබැයි එන්සයිම තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. එතකොට අර එන්සයිම වලට බැඳුණු උපස්තර වලට බලාගෙන ඉන්න වෙනවා. ඒක එන්සයිමයක් ප්‍රතික්‍රියා විවර කරලා අයින් වෙලා යනකම්. එයාට ගිහිල්ලා ඊළඟට සෙට් වෙලා ප්‍රතික්‍රියාවට දායක වෙන්න. එහෙනම් ඒ නිසා තමයි මේක උපරිමයකට ඇවිල්ලා නතර වෙන්නේ උපරිමයක රැඳිලා තියෙන්නේ ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න. තේරුණාද? මේ බලන්න මෙතන 5 දිනක් විතර ඉන්න දෙන්නයි ඉන්නේ. ඊට පස්සේ තව ටිකක් වැඩිපුර එනවා. ආ 5 දිනාටම 6 දිනාටම සෙට් වෙන්න පුළුවන්. වේගෙන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එකනාර 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 මේ හම්බෙනවනේ. ඒතකොට ප්‍රතික්‍රියාව වේගෙන් සිද්ධ වෙනවා. දැන් උපස්තරය වැඩි වෙනවා. එන්සයිම තියෙන ටිකයි මේ එන්සයිම වලට බලන්න ඉන්න වෙනවා. මේ උපස්තර වලට බලන්න ඉන්න වෙනවා. මේ එන්සයිම ප්‍රතික්‍රියාව සිද්ධල ඉවර වෙනකම් ඒගොල්ලොත් එක සම්බන්ධ වෙලා ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ. ඒකයි අර එක තැනකට ඇවිල්ලා නතර වෙලා ඉන්න වෙන්නේ. ඊළඟට වෙන්නේ හම් වෙනව එක්කනේ ගැලවෙනව එක්කනේ. හම් වෙනව එක්කනේ ප්‍රතික්‍රියාව වෙනව ගැලවෙනව. ඔන්න ඔය විදිය තමයි මෙන්න මේ අවස්ථාවේදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒකයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ උපරිමයකට ඇවිල්ලා නතර වෙන්නේ. එහෙනම් මේකට උත්තරේ විදියට ගන්න වෙන්නේ උපස්තර සාන්ද්‍රණය.
දැන් ඔයගොල්ලෝ විතරේ දන්නවා. ඊළඟට තාපයෙන් අහලා තියෙන ප්‍රශ්නේ. තාප අවශෝෂක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. නිවැරදි කියන්නේ තාප අවශෝෂක. දැන් මේ බලන්න ශක්ති සටහන් ගත්තාම අපි දන්නවා ප්‍රතික්‍රියක තියෙනවා ඵල තියෙනවා. ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය මේ තියෙන ශක්තිය. ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය මේ මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. ඵල තියෙන්නේ පහළ. ඒකේ ශක්තිය අඩු මට්ටමක තියෙනවා. ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි මට්ටමක තියෙනවා. ශක්තිය අඩු වෙලා මේ ඇවිල්ලා මොන ප්‍රතික්‍රියාවක්ද තාපදායක ප්‍රතික්‍රියාවක් එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකට වලට වඩා ඵලවල ශක්තිය අඩු ඒතර මේ තියෙන තාප අවශෝෂක ප්‍රතික්‍රියාව මේ ප්‍රශ්නේ අහන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය වැඩි මේ බලන්න ශක්තිය වැඩි පැත්තේ තියෙන්නේ ඵල ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය වැඩි තාප අවශෝෂක ප්‍රතික්‍රියාවයි. මොකද තාපයේ විදිහට මේ ප්‍රති ඵලවලට ශක්තිය එකතු වෙලා තියෙන නිසා. හරි. බලමු අපි එකින් එක සියලුම තනි පියවර ප්‍රතික්‍රියා තාප අවශෝෂක. එහෙම වෙන්නේ නැහැ. මොකද තාප අවශෝෂක වෙන බහු පියවර ප්‍රතික්‍රියාවක් තියෙන්න පුළුවන්. එහෙනම් ඒක එන්නේ නැහැ. දෙක. සියලුම බහු පියවර ප්‍රතික්‍රියා තාප අවශෝෂක වේ. එහෙම වෙන්නෙත් නැහැනේ. සියලුම ඒවා බහු පියවරයි ද සමහර බහු පියවරයි ද තාපදායක වෙන්නත් පුළුවන්. තුන්වෙනි එක. ප්‍රතික්‍රියක බල ශක්තිය ඵලවල ශක්තියට සමාන වේ. එහෙම එකක් වෙලා තියෙනවාද? එහෙම වෙන්නේ නැහැ. ওই දෙකේ අනිවාර්යෙන් එක්ක වැඩි එක්ක අඩුයි ඔහොම එකක් තියෙනවා. හරිද? වැඩි හෝ අඩු සමාන එකක් නැහැ. එන යත්තයි. හතර. ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට වඩා අඩුය. ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට වඩා අඩුයි. ආ මේක හරි එනන්නේ. ඒක හරි මේ බලන්න ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට වඩා අඩුයි ප්‍රතික්‍රියක පහළ ශක්ති මට්ටමක තියෙන්නේ ඵලවල ශක්තිය වැඩි ඒක එහෙනම් ඒ උත්තරේ හරිනේ හරි එහෙනම් උත්තරේ 4 ගන්න වෙන්නේ පහ බලන්න ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට වඩා වැඩි ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට වඩා වැඩි අවස්ථාවක වෙලා තාප දායක ප්‍රතික්‍රියාවක. එහෙනම් මේකට උත්තරේ විදිහට ගන්න වෙන්නේ 4 ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට වඩා අඩුයි. අර මෙතන අපි කතා වෙච්ච එක අනිත් පැත්තට ලියලා තමයි මෙතන දීලා තියෙන්නේ. ඵලවල ශක්තිය ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා වැඩි. ඒ කියන එකම අනිත් පැත්තට කියන්න පුළුවන් ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට වඩා අඩුයි කියලත් මේකටම කියන්න පුළුවන්. එහෙනම් 6ට උත්තරේ 4. හරිද ඊළඟ මේක හිතන්න ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා හරි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජන ප්‍රතික්‍රියාව හරිද මේකේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය අහනවා අනේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ ඒ නිසාම ශීඝ්‍රතාවයේ මතක් වෙන්නත් එක්ක මෙන්න මේ විදිහට පොඩි නෝට් එකක් දැම්මා මෙතන බලන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපිට ලියන්න පුළුවන් ප්‍රතික්‍රියක වැයවීමේ ශීඝ්‍රතාවය සලකන ලද කාලයකදී ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය අඩු වීමේ ශීඝ්‍රතාවය ඒ කියන්නේ ප්‍රතික්‍රියක වැයවීමේ ශීඝ්‍රතාවය දැන් මේකේ ප්‍රතික්‍රියකය කවුද මෙයා තමයි ප්‍රතික්‍රියකය එහෙනම් එයා වැයවීමේ ශීඝ්‍රතාවය අපිට කියන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තව විදිහකට අර්ථ දක්වන්න පුළුවන් ප්‍රතිඵල සෑදීමේ ශීඝ්‍රතාවය කියන්නේ ඵල සෑදීමේ ශීඝ්‍රතාවය සෑදුණු ඵලවල සාන්ද්‍රණය යම්කිසි සලකන ලද කාලයක් තුලදී වැඩි නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. ඕකනේ කතන්දරේ. ඊට පස්සේ මේ මුළු ප්‍රතික්‍රියාවේ මධ්‍යන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපිට හොයන්න පුළුවන්. ප්‍රතික්‍රියක වැයවීමේ ශීඝ්‍රතාවය මෙන්න මේ විදිහට අරගෙන ඒ ප්‍රතික්‍රියකේ ස්ටොයිකියෝමෙට්‍රියේ පරස්පරයෙන් වැඩි කරනවා. හරිද? ස්ටොයිකියෝමෙට්‍රියේ පරස්පරයෙන් වැඩි කරනවා. දැන් මෙතන බලන්න මම මේකට දාලා මෙතන ලිව්වා මේ බලන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය H2O2 වැයවීමේ ශීඝ්‍රතාවය විදිහට ලියත හැකි එහෙම නැත්නම් ඔක්සිජන් සෑදීමේ ශීඝ්‍රතාවය විදිහට ලියත හැකි එහෙම නැත්නම් ජලයේ සෑදීමේ ශීඝ්‍රතාවය විදිහට ලියත හැකි එතකොට සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලියනකොට ස්ටොයිකියෝමෙට්‍රියෙන් වැඩි කරලා ලියන්න ඕනේ ස්ටොයිකියෝමෙට්‍රියේ පරස්පරයේ මෙතන ස්ටොයිකියෝමෙට්‍රිය එක 2යි එහෙනම් 1 8 2යි මෙතන ස්ටොයිකියෝමෙට්‍රිය එක 1යි එහෙනම් 1 8 1යි මෙතන ජලයේ ස්ටොයිකියෝමෙට්‍රිය එක 2යි එහෙනම් ස්ටොයිකියෝමෙට්‍රිය එක මෙතන 2යි එහෙම ගත්තාම
මේ සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගණනය කරන්න පුළුවන්. හරිද? එහෙනම් දැන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන කාරණා පහක් කියලා තියෙනවා. මේකෙන් අපි බලමු නිවැරදිකම මොකක්ද කියලා. හරි? හරි. පළවෙනි එක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවයට සමාන වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවයට සමානයි. අපි හිතමු යම් කිසි කාලයක් දීලා හැදෙන ඔක්සිජන් ප්‍රමාණය බලමු. එතකොට ඔක්සිජන් නිෂ්පාදනයක් මෙතන වෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවයට සමාන වේ. ඕක තමයි පළවෙනි එක. දෙවෙනි එක. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවය ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවයට සමාන වේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවය ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවයට සමානයි. එහෙම වෙනවද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දෙන්නෙක් වැය වෙනකොට ඔක්සිජන් හැදෙන්නේ එකනයි. අරහින්ද හිතන්න එක තප්පරයක් කියලා, එක විනාඩියක් හෝ ගාලයක් හිතන්න. ඒ වෙලාවේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දෙන්නෙක් වැය වෙනවා. ඔක්සිජන් එකනයි හැදෙන්නේ. එතකොට සමානයිද? නෑ, සමාන නෑ. එහෙනම් දෙක එන්න බෑ. තුන. ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවයට වඩා වැඩි. බලන්න අපි හිතමු එකම කාලයක් හිතමු තප්පරයක් කියලා. තප්පරයකදී අපි හිතමු ඔක්සිජන් එකයි හැදෙන්නේ මේකට ස්ටොයිකියොමෙට්‍රියට. ඔක්සිජන් එකයි හැදෙන්නේ. ඔක්සිජන් එකයි හැදෙන්නේ. හරිද? ඒ තප්පරය ඇතුළෙම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දෙන්නෙක් වැය වෙනවා. දෙන්නෙක් කැඩිලා එක්කෙනෙක් හැදුවා. හරිද? දෙන්නෙක් වැය වෙනවා. එහෙනම් ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවයට වඩා අඩුයි. එහෙනම් මේකෙන්වත් බෑ. ඒකත් වැරදි. හරිද? අපි දැක්කා මේක වැරදි, මේක වැරදි. හරි. ඊට පස්සේ ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවය ජලයේ නිෂ්පාදන ශීඝ්‍රතාවයට සමානයි. බලන්න ඔක්සිජන් එක තප්පරයක් හිතුවොත් ඔක්සිජන් එකයි හැදෙන්නේ. ජලය හැදෙනවා දෙකක්. එහෙනම් මේ දෙන්න සමානද? නෑ, අසමානයි. එහෙනම් මෙයා එන්නේ නෑ. මෙයා එන්නේ නෑ. හරි. පස්සෙනි එක. ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවය ජලයේ නිෂ්පාදන ශීඝ්‍රතාවයට වඩා වැඩි. බලන්න ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවය අපි හිතමු එක තප්පරයකදී ඔක්සිජන් එකනයි හැදෙන්නේ කියලා. එහෙනම් ජලයේ නිෂ්පාදන ජලයේ හැදෙනවා දෙන්නේ. හරිද? ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවය ජලයේ නිෂ්පාදන ශීඝ්‍රතාවයට වඩා වැඩිද අඩුද? අඩුයි. හරි? අඩුයි. මෙහා එක්කෙනෙක් හැදෙනකොට අර ජලය දෙන්නෙක් හැදෙනවා. එහෙනම් ඒකත් නෙවෙයි. එහෙනම් මේකේ හරි උත්තරේ මොකක්ද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවයට සමානයි. හරි. මුළු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගත්තත් ඔක්සිජන් නිෂ්පාදන ශීඝ්‍රතාවයට සමානයි. මුළු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මධ්‍යන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ H2O2 ඇසුරෙන් යවුවත් ජලයේ ඇසුරෙන් ගත්තත් ඒක H2O2 වැයවීමේ හෝ ජලයේ සෑදීමේ ශීඝ්‍රතාවයෙන් භාගයේ ගුණයක් තමයි මුළු ප්‍රතික්‍රියාවේ මධ්‍යන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර ඒක සමානයි ඔක්සිජන් හැදීමේ ශීඝ්‍රතාවයට. ඒ නිසා නිවැරදි පිළිතුර විදිහට එන්නේ. රයිට්. කාබෝහයිඩ්‍රේට් සම්බන්ධව ප්‍රශ්නයක් අහලා තියෙන්නේ මෙතන අටවෙනි ප්‍රශ්නේ. සියලුම කාබෝහයිඩ්‍රේට් බහු අවයවයක කියනවා. එතකොට මේවා මොනවද? මේවට අපි කියන්නේ මොනෝසැකරයිඩ්. මේවට කියන්නේ ඩයිසැකරයිඩ්. එතකොට ඒවා බහු අවයවයකද? නෑ. එහෙනම් හැබැයි සෙලියුලෝස්, ස්ටාර්ච් ඒ වගේ ඒවා ගත්තොත් එහෙම මෙතන ඒවා කොහොමත් බහු අවයවයක. හැබැයි මේ වගේ ඒක අවයවික, ද්වි අවයවික වගේ දේවලුත් තියෙනවානේ. හරි. එහෙනම් මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් වගේ ඒවා තියෙනවා, පොලිසැකරයිඩ්ත් තියෙනවා. එහෙනම් සියලු මේවා බහු අවයවික කියන එක ගන්න බෑ. ඊට පස්සේ පොදු සූත්‍රයේ CH2ON, පොදු සූත්‍රයේ CH2ON වෙන්නේ මොනෝසැකරයිඩ් කියන කාබෝහයිඩ්‍රේට් වල තමයි. හරිද? මොනෝසැකරයිඩ් වල, ග්ලූකෝස් වල. උදාහරණයක් විදිහට මෙයා දෙක වුණොත් එහෙම අපි මෙයාට 6 දාමු. n = 6 කියලා. n = 6 කියන්නේ C6H12O6 වගේ. ඒ කියන්නේ ග්ලූකෝස් වගේ එකක්. හරි. අන්න එහෙම. හරි. මොනෝසැකරයිඩ් වගේ දේවල් වලට ඒක හරි. හැබැයි සියලුම කාබෝහයිඩ්‍රේට් ගත්තොත් එහෙම ඒක ජෙනරල් ෆෝමියුලා එක අපිට CX වලට ගත්තොත් ලියත හැකි CXH2OY ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට අයඩින් පරීක්ෂාව මගින් හඳුනා ගන්න පුළුවන්. අයඩින් පරීක්ෂාව මගින් හඳුනා ගන්න
පුළුවන් ද කාබෝහයිඩ්‍රේට් අයින් පරීක්ෂා මගින් හඳුනා ගන්න පුළුවන් පිෂ්ඨය. එතකොට පිෂ්ඨය කියන්නේ කාබෝහයිඩ්‍රේට්. හරි. එතකොට සියලුම කාබෝහයිඩ්‍රේට් අයින් පරීක්ෂා මගින් හඳුනා ගන්න පුළුවන් ද කිව්වොත් බෑ. මේ වගේ මොනෝසැකරයිඩ්, ග්ලූකෝස්, ඩයිසැකරයිඩ්, මෝල්ටෝස් වගේ වඳුර ගන්න පාවිච්චි කරන්නේ අපි බෙනඩික්ටෝ ෆේලින් පරීක්ෂා. හරි. එතකොට සියලු මේවා හඳුනා ගන්න මේක පාවිච්චි කරන්න බෑ කියන එක පැහැදිලිනේ. හරි. ඊළඟට ඒකාව්‍යාවික බවට ජල විච්ඡේදනය. ඒකාව්‍යාවික බවට ජල විච්ඡේදනය කරන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා, බැරි අවස්ථාවලුත් තියෙනවා. හරිද? එහෙනම් ඒක උත්තරේට ඉන්නේ නැහැ. කාබෝහයිඩ්‍රේට් සතු අවම වශයෙන් ඒ කාබොක්සිලික් කාණ්ඩයක්වත් මේ හරිය පාළුවල් කාබොක්සිලික් කාණ්ඩයක් හොයාගන්න පුළුවන්ද? කාබොක්සිලික් කාණ්ඩ නැහැ. මේවා ඇල්ඩෝස, කීටෝස වගේ දේවල් වලින් හැදිලා තියෙන්නේ. කාබොක්සිලික් අම්ල කාණ්ඩ නැහැ. එහෙනම් මේකට උත්තරයක් නැහැ. ඒ නිසා තමයි 8 වෙනි ප්‍රශ්නෙට හෝල් කියන උත්තරේ අරන් තියෙන්නේ. හරිද? ඕල් කියලා උත්තරය අරන් තියෙනවා. හරි. දැන් අපිට මේ කියත හැකි ඕල්. හරි. ඊළඟට 9. ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන. රයිට්. මේ තියෙන්නේ අපි පිළිවෙලට යන්කො. A කියලා කියන්නේ ඇමයිනෝ අම්ල පෙප්ටයිඩ් බන්ධන මගින් සම්බන්ධ වී ප්‍රෝටීන සාදයි. මේ තියෙන පුතේ ඇමයිනෝ අම්ලය. ඇමයිනෝ අම්ලයක් කියන්නේ කයිරල් කාබන් එකක්. මෙතන කාබන්ට වෙනස් ආකාරයේ සංයෝග හතරක් බැඳිලා තියෙනවා. හරි. ඇමයින් කාණ්ඩයක්, කාබොක්සිලික් කාණ්ඩයක්, හයිඩ්‍රජන් පරමාණුවක්, ඇල්කයිල් කාණ්ඩයක්. හරිද? මේවට පුළුවන් මේ විදියට මේ ඇදලා තියෙනෙත් මේ මුන් දෙන්නේ. හරි. පෙප්ටයිඩ් බන්ධනයක් හදන්න පුළුවන්. මෙන්න මේ කාබොක්සිලික් කාණ්ඩයේ හයිඩ්‍රොක්සිල් ගෲප් එකයි මේ ඇමයින් කාණ්ඩයේ හයිඩ්‍රජන් එක්කුයි ජලාණුවක් වෙද ඉවත් වෙලා ගිහිල්ලා මෙතන කාබන් සහ නයිට්‍රජන් අතර පෙප්ටයිඩ් බන්ධනයක් සාදලා පුළුවන් ප්‍රෝටීන හදන්න. දැන් මෙයාගෙන් මේ පැත්තට හැදෙන්න පුළුවන්, මෙයාගෙන් මේ පැත්තට හැදෙන්න පුළුවන්. ඔය විදිහට දිග පොලිම චේන් එකක් දාමයක් හදන්න පුළුවන්. හරිද? පෙප්ටයිඩ් මගින් බන්ධනය වී ප්‍රෝටීන නිපදවයි. එහෙනම් A කියන එක හරි. ඊට පස්සේ වෙනස් ප්‍රෝටීන දෙකක එකම ඇමයිනෝ අම්ල අනුපිළිලා තිබිය හැකිය. වෙනස් ප්‍රෝටීන දෙකක එකම ඇමයිනෝ අම්ල අනුපිළිලා තිබ්බොත් දැන් ප්‍රෝටීන කියන්නේම ඇමයිනෝ අම්ල අනුපිළිවෙල. එතකොට වෙනස් ප්‍රෝටීන දෙකක එකම ඇමයිනෝ අම්ල දෙක අනුපිළිවෙලක් තිබ්බොත් ඒක වෙනස් ප්‍රෝටීන දෙකක් වෙන්නේ කොහොමද? එහෙනම් B එන්න විදියක් නැහැ. ඊට පස්සේ සී ගත්තොත් සමහර ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් අණුවක් හා සම්බන්ධ වී ග්ලයිකෝ ප්‍රෝටීන හදයි. මේ තියෙන සමහර ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් වගේ දේවල් එක්ක එකතු වෙලා ග්ලයිකෝ ප්‍රෝටීන, ග්ලයිකෝලිපිඩ් වගේ දේවල් හදනවා. එහෙනම් A හා C කියන එක අපිට මෙතන උත්තරේ විදියට ගන්න පුළුවන්. හරි. A හා C. A හා C. හරි. දැන් මෙතනදි තව දෙයක් කියන්න ඕනේ. දැන් අර සමහර ප්‍රෝටීන තියෙනවා, හරි විශාල ප්‍රෝටීන අණු, ත්‍ෘතික ප්‍රෝටීන වගේව. ඒවයි ගත්තාම අර සමහර කොටස් තියෙන දැන් දිග ප්‍රෝටීන අණුවක් කියලා හිතන්නකො. මේ වගේ දිග ප්‍රෝටීන අණු වල, එහෙම නැත්නම් මේ වගේ තියෙන සංවලිත වුණ ප්‍රෝටීන අණු වල. හරි. අපි හිතමු මෙයාගේ මෙන්න මේ යම්කිසි දිගකුයි, මෙයාගේ මේ යම්කිසි දිගකයි සමහර විට සමාන ප්‍රෝටීන අනුපිළිවෙලක් තියෙන පුළුවන්. හැබැයි මේ දෙන සර්වසමව සමාන. මේ අනිත්‍ය වෙනස් ඔක්කොම. හරි. සර්වසමව සමාන වෙන්නේ නැහැ ඇමයිනෝ අම්ල අනුපිළිවෙල. හරි. ඒ නිසා B අපිට ගන්න බැහැ කොහොමටවත්. එහෙනම් A හා C තමයි අපිට මෙතන ගන්න වෙන්නේ. හරි. රයිට්. ප්‍රශ්න අංක 10ට යන බහු අවයවික වලින් අහලා තියෙන පොලිමර්ස් වල තියෙන ෆිලර්ස්. මේවා අපි කියනවා ෆිලර්ස් කියලා. පිරෝම් ද්‍රව්‍ය. හරි. පිරෝම් ද්‍රව්‍ය. එතකොට පිරෝම් ද්‍රව්‍ය ගත්තාම පිරෝම් ද්‍රව්‍යයයි අපි එකතු කරන්නේ කියන එක ගැන තමයි අහන්නේ. ඉතින් නෝට් එකේ ඕගොල්ලන්ගේ පැහැදිලිවම දීලා තියෙනවා. පිරෝම් ද්‍රව්‍ය සාමාන්‍යයෙන් බහු අවයවයකට වඩා මිලෙන් අඩුයි. මිලෙන් අඩු වුණාම මේ තියෙන ඒක මිලෙන් අඩු වෙනවා. මිලෙන් අඩු වුණාම ඒක අර ප්‍රොඩක්ට් එකේ පරිමාව තියාගන්නනේ ඒක දාන්නේ. ප්‍රොඩක්ට් එකේ පරිමාව තියාගන්නනේ ඒක දාන්නේ. එතකොට මිල අඩු කර ගැනීම තමයි ප්‍රධාන පරමාර්ථය. අපි මම වුණා ඔයගොල්ලෝ මිල අඩු වෙන හැටිත් පෙන්වන්නම්. මෙන්න මෙතන බලන්න මෙන්න මෙහෙම. හරි.
තේරුම් ගමුක අපි හරි මේ බලන්න අපි හිතමු යම් කිසි දෙයක් හදනවා මෙතන බහු අවයවිකය මෙතන පිරවුම් ද්‍රව්‍ය හරි අපි හිතමු බහු අවයවිකයෙන් කොටස් 100ක් දානවා කියලා ඒ කියන නිෂ්පාදනය හරි මේ B කියන නිෂ්පාදනය B කියන නිෂ්පාදනයෙන් අපි හිතමු කොටස් 50ක් බහු අවයවයකින් දානවා ඉතුරු කොටස් 50ක් පිරවුම් ද්‍රව්‍යෙන් දාලා හදනවා හරිද හැබැයි දැන් දෙකේම බර කීයද මෙයාගේ 100යි මෙයාගේ 100යි බර හරි පරිමාව හරි පරිමාව කියලා ගමු මෙයාගේ පරිමාව 100යි අරයාගේ පරිමාව 100යි හරිද හැබැයි මේ පොලිමේකේ බහු අවයවකේ එක ඒකකයක වටිනාකම අපි හිතමු රුපියල් 1යි කියලා හරිද පිලර් එක පිරවුම් ද්‍රව්‍ය අපි හිතමු 725යි කියලා 725යි හරි 725 පිරවුම් ද්‍රව්‍ය දැන් මේ A කියන නිෂ්පාදනයේ පරිමාව 100යිනේ එහෙනම් මේ පරිමාව 100ක් වෙන A කියන නිෂ්පාදනය හදන්න යට යනවා රුපියල ගානේ 100ක් රුපියල් 100ක් මෙයාට යනවා මේක හදන්න හැබැයි එයා 50ක් ගත්තොත් පොලිමේකෙන් එතන යාට යනවා පොලිමේකට රුපියල් 50යි හරිද පොලිමේක රුපියල් 50යි පිරවුම් ද්‍රව්‍යයට මෙයාට යන්නේ කීයද 50 ගානේ දශම දෙකයි පහක් නේ 50 ගානේ දශම දෙකයි පහක් කියන්නේ 50න් 4න් පංගුවක් 4න් පංගුවක් කියන්නේ 12යි 750යි එතකොට මෙතන මෙයාට පිරවුම් ද්‍රව්‍ය පාවිච්චි කරොත් යන්නේ 62යි 750ක් මේක පාවිච්චි කරොත් පොලිමේක විතරක් බහු අවයවයක විතරක් පාවිච්චි කරොත් රුපියල් 100ක් යන එක ෆිලර් එක ෆිලර් හරි චීප් මැටීරියල්ස් ඒවා පාවිච්චි කරොත් අපිට පුළුවන් මිල අඩු කරගන්න නිෂ්පාදනය. ඒ වගේම මේ ෆිලර්ස් පාවිච්චි කරපුවාම මේ තියෙන පොලිමේකෙන් හදපු එක. අන් මේ තියෙන ෆිලර්ස් සුයි පොලිමයි දෙකම එකතු කරලා හදපු එක. නම් ඒකේ ප්‍රත්‍යාබල වික්‍රියා සටහන ගත්තාම පිරෝම් ද්‍රව්‍ය ඇඩ් කරොත් අපිට හොඳ ශක්තිමත් නිෂ්පාදනයක් හදාගන්න හැකියාව තියෙනවා. තනි බහු අවයවයකින් විතරක් හදනවට වඩා හරි මේ ශක්තිය වැඩි එකම දිගක් අදිනකොට මේ බලන්න මෙච්චර දිගක් අදිනකොට මෙයාගේ දරා ගැනීම හැකියාව මෙච්චරයි හැබැයි ෆිලර්ස් දැම්මට පස්සේ ඒක වැඩි වෙලා තියෙනවා නේ ඔන්න ඔය වගේ ගොඩාක් වාසි තියෙනවා පිරවුම් ද්‍රව්‍ය භාවිත කිරීමේ හරිද මම හිතනවා ඔයගොල්ලෝ ඒක තේරෙන්න ඇති කියලා එහෙනම් මෙතන උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම කියන එක හරිද මම හිතනවා පැහැදිලිය තියෙනවා හරි නිෂ්පාදන ක්‍රියාවලියකදී අධික තාපදායක ප්‍රතික්‍රියාව භාවිත කරන විට අධික තාපදායක ප්‍රතික්‍රියාව තාපේ වේගෙන් පිට වෙන ප්‍රතික්‍රියාව හරි එතකොට හිතන්න මේ වගේ තියෙන එකට හරි මේකේ අධිකව තාපය නිකුත් වෙනවා ප්‍රතික්‍රියක ඉතා ඉක්මනින් මිශ්‍ර කරොත් කොහොම වෙයිද අරකට ප්‍රතික්‍රියකක් දානවා ඉක්මනට දානවා හරිද හරිනේ වතුරට සෝඩියම් කැලලක් දැම්මම ඉතාම වේගෙන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා මහා විනාශකාරී දෙයක් මෙතන සිද්ධ වෙන්න පුළුවන් පිපිරීමක් ගිනි ගැනීමක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් එහෙනම් එක ගන්න බෑ දෙක සියලුම ප්‍රතික්‍රියක එකවර එකතු කළ යුතුයි සියලුම ප්‍රතික්‍රියක එකවර මිශ්‍ර කරොත් එහෙම අයත් අර වගේම තමයි විශාල ශක්තියක් නිකුත් වෙනවා එකවර නිකුත් වෙනවා ඒ ශක්තිය දරා ගැනීමට හැකියාවක් නැති වුණොත් මේ ප්‍රතික්‍රියා මිශ්‍රණයට ඒ පිපිරීම් ගිනි ගැනීම වගේ දේවල් ඇති වෙනවා එක දෙක දෙක මත ආරම්භ කරනවා තුන්වෙනි එක ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා තාපය සැපය යුතුයි තාපදායක ප්‍රතික්‍රියාවකට ආයෙ මොකදද තාපය දෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක් විසින්ම කොහොමත් තාපය හදන නිසා ඉබේම ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය ඉහළ යනවා උෂ්ණත්වය ඉහළ යන නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා එහෙනම් එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ තුන්වෙනි උත්තරේ ගන්නත් බෑ ප්‍රතික්‍රියක මිශ්‍රණය සෑම විටම සිසිල් කළ යුතුයි සෑම විටම සිසිල් කරනවා කියන එක මොන වගේද පටන් ගන්න කලින්ද ප්‍රතික්‍රියාව යන අතරේද ප්‍රතික්‍රියාව අවසානයේද සමහර ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන් උෂ්ණත්වය අඩු වුනහම ප්‍රතික්‍රියාව නැවත සිද්ධ වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් ඒ වෙලාවට සමහර විට අපිට නියමිත උෂ්ණත්වයක තියාගන්න වෙනවා ඒ වෙලාවට සිසිල් කරලා හරියන්නේ නැහැ එහෙනම් ඒ හතර කියන සෙන්ටෙන්ස් එක අපිට නිවැරදි උත්තරයක් විදිහට භාවිත කරන්න හැකියාව නැහැ ඒක හරියටම ප්‍රිසයිස් සෙන්ටෙන්ස් එකක් නෙවෙයි පහ පහට යන ප්‍රතික්‍රියක සෙමෙන් එකතු කිරීමෙන් හොඳින් මිශ්‍ර කළ යුතුයි මේක හො ගලේ කිටෝ වගේ මතක තියාගන්න දරුවෝ අධික තාපදායක ප්‍රතික්‍රියාවක් එහෙම නැත්නම් තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා නම් ප්‍රතික්‍රියක
සෙමින් මිශ්‍ර කරන්න ඕනේ හොඳින් කලත්තමින්. සෙමින් එකතු කරන්න ඕනේ හොඳින් මිශ්‍ර කරමින්. එහෙනම් ඕකට අපිට උත්තරේ ගන්න වෙන්නේ 5. 11ට 5. අපි යමු 12 සබන් නිෂ්පාදනය. සබන් නිෂ්පාදනයේ ග්ලිසරෝල් ඉවත් කරන්න මොකද? ටක් ගාලා උත්තරේ එන්න පුළුවන් කෙනෙක්ට ග්ලිසරෝල් ඉවත් කරන්නයි පාවිච්චි කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. හරි? සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. බේසික් එකෙන් මතක තියාගන්නවා නම් මේ තියෙන සබන්. සබන් ජලයට එනකොට අයනීකරණය වෙලා මේ විදිහට ජලයේ දිය වෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් දානවා. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් දාපුවම සෝඩියම් අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. සෝඩියම් අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට මේකේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙලා අර ජලයේ දිය වුණ සබන් නැවත සබන් බවට අවක්ෂේප වෙනවා. හරිද? අයනීකරණය වුණ සබන් අණු නැවත සබන් බවට අවක්ෂේප කර ගන්න පුළුවන්. එහෙම සබන් වෙන් කර ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකකම ග්ලිසරීන් දිය වෙලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේ ග්ලිසරීන් සබන් වල දිය වෙනවට වඩා කැමති ජලයේ දිය වෙලා තියෙනවා. හරිද? සබන් වලට යනවට වඩා ග්ලිසරීන් කැමති ජලයේ තියෙන්න. හරිද? රයිට්. එතකොට අතුරු ඵල විදියට ග්ලිසරීන් වෙන් කරන්න අපිට මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් ලවණ ද්‍රාවණයම පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒකත් එක්ක යන ජලය කියන කලාපයට මේ ග්ලිසරීන් වෙන් වෙලා එන නිසා. හරි? එහෙනම් උත්තරේ 5 විදියට අපිට මේක ගන්න පුළුවන්. හරි? රයිට්. එයා ගෙඩි පිටින්ම නෝට් එකෙන් අහලා තියෙන ප්‍රශ්න මේ. නැතුව අමාරු විදාන්න හදපු ප්‍රශ්න නෙවෙයි. ගොඩක් හිතන්න දේවලුත් නෑ මෙතන. හරි? රයිට්. සගන්ධ තෙල් යනු. ඉතින් මේම අහන්න පුළුවන් ගොඩක් හොඳ ප්‍රශ්න හදන්න පුළුවන්. නමුත් මෙයා කෙලින්ම ක්ලියර්ලි තියෙන නෝට් එකෙන් අහලා තියෙන්නේ. ඉතින් එහෙම අහනකොට ළමයෙක්ට උත්තර ලියාගන්න බැරි වෙනවා කියන්නේ ඉතින් අවාසනාවක්. සහ ඒක ඉතින් ලොකු ඛේද වාචකයක්. මේ ප්‍රශ්නේ බලන්න සගන්ධ තෙල් යනු. මේ තියෙන්නේ ශාක වලින් නිස්සාරණය කරන. එතකොට ශාක වලින් නිස්සාරණය කරන කියන එක මෙතන නිකම් වෙනවා. හරි? ජලය සමග මිශ්‍ර නොවන ජල අද්‍රව්‍ය. එහෙනම් ජලයේ අද්‍රව්‍ය මෙන්න මේ දෙක. හරි? ජලයේ අද්‍රව්‍ය. වාෂ්පශීලී කාබනික සංයෝග. අවාෂ්පශීලීනේ වාෂ්පශීලී. එහෙනම් උත්තරේ 4. ඊට පස්සේ අපි යමු 14. ඒකත් බහු අවයවකින් අහලා තියෙන්නේ. බහු අවයවකවල සැකැස්ම. ඔය A කියන එකට අපි කියන පුතේ amorphous structure එකක් කියලා. හරිද? amorphous කිසිම පෙළ ගැසීමකට ලක් වෙලා නැහැ. ඒව නිකන් randomly තියෙන. හරි? නිදහසේ තියෙන amorphous තත්ත්වයට තියෙන. හරිද? amorphous කියන්නේ මේ තියෙන amorphous. හරි? amorphous සරහා ආලෝකයට යන්න පුළුවන්. ආලෝකයට ගමන් කරන්න පුළුවන්. උදාහරණයක් ඔයගොල්ලෝගේ වතුර බෝතල්. හරි? ගෙදර තියෙන වීඳුරු. හරි? පැහැදිලි වෙලි හැපත පේන වීඳුරු තියෙන. ඒව ඔක්කොම amorphous. ඒව හරහා ආලෝකයට යන්න පුළුවන් මේ. ඒ නිසා අපිට විනිවිද පේනවා. විනිවිද පේනවා මේ. වතුර බෝතල් එහෙම දැකලා ඇතිනේ මේවා. විනිවිද පේනවා. transparent කියනවා. හරි? amorphous නිසා. තව සමහර ඒවා තියෙනවා. ඒ වගේම බලපුවම එහා පැත්ත පේන්නේ නැහැ. ඒ වගේම බැලුවාම එහා පැත්ත පේන්නේ නැහැ. හරි? ඒකට හේතුව තමයි ඒවා හරිම ordered. ඒ වගේ තියෙන අණු හරිම ordered. එකට හරි order එකක් තියෙන මේ. දැන් මෙහෙම angle ටික තිබ්බොත් හරි amorphous නේ. මෙන්න මෙහෙම තිබ්බොත් හරි order එකක් තියෙනවා නේ. දැන් මේක හරහා දැන් මෙහෙම තිබ්බොත් එහෙම ආලෝකය මේක හරහා එනවනේ. මෙහෙම order වෙලා තියෙනකොට ආලෝකය නෑ. විනිවිද පේන්නේ නෑ. හරි? ordered. හරි? ඒ වගේ ඒවා opaque. ඒක හරහා පේන්නේ නෑ. පාරදෘශ්‍ය නෑ. හරි? විනිවිද පේනීමේ හැකියාවක් නැහැ. මේ තියෙන්නේ හැම එකක්. හරි? ක්‍රිස්ටලයින් කියනවා. ඒව හරහා පේනවා. ඒතකොට ওই දෙක අතරමැදි අවස්ථාවල තමයි සෙමි ක්‍රිස්ටලයින් කියන්නේ. අර්ධ ස්ඵටික රූපී. හරිද? සෙමි ක්‍රිස්ටලයින්. සෙමි ක්‍රිස්ටලයින් එකක් ගත්තොත් ඒකේ අර ඕඩර් ඩිස්ට්‍රක්චර්, ක්‍රිස්ටල් ස්ට්‍රක්චර්ස් උත් තියෙනවා, ඇමෝෆස් ස්ට්‍රක්චර්ස් උත් තියෙනවා. ওই දෙකේම සම්මිශ්‍රණය තමයි අපි කියන්නේ සෙමි ක්‍රිස්ටලයින් කියලා. සෙමි ක්‍රිස්ටලයින් එක අර නෑ එහා පැත්ත පේනවා නෑ වගේ. බාගෙට පේනවා වගේ එහා පැත්ත. මෙහෙම බලපුවම මේකෙන් එහා පැත්තේ බාගෙට පේනවා වගේ. දැන් මේ භාජනය බල. මේකේ බාගෙට එහා පැත්ත පේන්නේ. හරි? එතකොට ඒවට අපි කියනවා ට්‍රාන්ස්ලූසන්ට් කියලා. එහෙනම් මේකේ විනිවිද භාවය ගැන කතා කරොත් අපි මේකෙන් කරයි යම්කෝ. ඒ කියන්නේ ස්පටික හා විනිවිද පෙනෙන සුළුවේ. ඒ කියන්නේ ස්පටික නෙවෙයිනේ. ස්පටික ස්වභාවයක් නෙවෙයි. B කියලා කියන්නේ අර්ධ ස්පටික. හරි? අර්ධ ස්පටිකයි පාරාන්ද වේ. පාරාන්දම නැහැ.
නේද? එහා පැත්තේ යම් කිසි ප්‍රමාණයක් පේනවනේ, සම්පූර්ණයෙන්ම පේන්නේ නැත්තේ නෑනේ. පොඩ්ඩක් හරි පේනවා. එහෙනම් B එන්නත් දැන්. C අස්පටිකමය සහ පාරාන්දමය. C කියන්නේ ස්පටිකයි. අස්පටික නෙවෙයි ස්පටිකයි. එහෙනම් C තුනම උත්තරේ වැරදි. 4. ABC පිළිවෙලට විනිවිද භාවය ABC අනුපිළිවෙලින් වෙනස් වෙයි. විනිවිද භාවය C ගේද වැඩිම නෑනේ. C ගේ වැඩිම නෙවෙයි. එහෙනම් 4 එන්නත් දැන්. 5. ABC හි ස්පටිකමය ස්වභාවය ABC පිළිවෙලට වැඩි වෙයි. ස්පටිකමය ස්වභාවය ඔව් ABC විදියට වැඩි වෙනවා. C ගේ වැඩිම, B ගේ මැද, A ගේ අඩු. හරි, එහෙනම් උත්තරේ 14ට 5. හරි. රයිට්. 15. ඕසෝන් වියන ආයනයට අහිතකර වායු විමෝචනය අඩු කිරීමට එකඟ වුණ සම්මුති ප්‍රොටෝකෝල්ස් නැත්නම් කන්වෙන්ෂන්ස් කියන ඒවා ගැන අහලා තියෙන ප්‍රශ්නේ මම මේකේ සම්මුති පහ ගැනම විස්තර කරන්නම්. මේ කරුණු ඔක්කොම එකතු කරලා සරලව කියලා දෙන්නම්. මේක හොඳට බලාගෙන ඔළුවට දාගන්න. මේක අනිවාර්යයෙන්ම ඊළඟ පාර විභාගයට හරි ඔයගොල්ලොන්ට ප්‍රයෝජනවත් වෙයි. හරිද? මෙතන ඕසෝන් වියන ගැන අහන නිසා මම මුලින්ම කියන්නම්. ඕසෝන් වියන ගැන ඔයගොල්ලොන්ගේ පොතේ තියෙන්නේ මෙන්න මේ විදියට. මොන්ට්‍රියල් සම්මුතිය, මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් එක ඕසෝන් වියනට හානි කරන වායු විමෝචනය අවම කරනවා. CFC වගේ සමහර ග්‍රීන් හවුස් ගෑසස් තියෙනවා, CCL4 වගේ ඒවා. හරිද? ඕසෝන් වියන හායනය කරනවා. අන්න ඒවා වායුගෝලයට නිදහස් කිරීම අවම කරන්න හදාගත්ත සම්මුතිය තමයි මොන්ට්‍රියල් සම්මුතිය කියලා කියන්නේ. හරිද? වියාන සම්මුතිය කියන්නේ ඔයගොල්ලෝගේ පොතේ දීලා තියෙන්නේ ඕසෝන් වියන හානි කරන වායු තවදුරටත් අවම කිරීමට ගත් සම්මුතියක් කියලා. හරිද? එහෙම නෙවෙයි. වියාන සම්මුතිය තමයි මුලින්ම එන්නේ 1985 වියාන සම්මුතිය එන්නේ. හරිද? මොන්ට්‍රියල් එක එන්නේ ඊට පස්සේ 87 මොන්ට්‍රියල් එක එන්නේ. වියාන එක මේක නම් මොන්ට්‍රියල් කියන්නේ ඒකේ ඇතුලේ තියෙන පොඩි කෑල්ල. හරිද? අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. වියාන සම්මුතිය තමයි මුලින්ම ලෝකේ සම්මත වෙන්නේ. සම්මත කරගන්නේ රටවල් 192 97ක් එකතු වෙලා ඕසෝන් ලේයර් එකට සිද්ධ වෙන හානිය සහ ඒකට හානි වීම මගින් මිනිසාගේ සහ අනෙකුත් ජීවීන්ගේ සෞඛ්‍ය සහ පැවැත්මට ඇතිවන බාධා පිළිබඳ සාකච්ඡා කරලා ඒවා වළක්වා ගන්න ඇති කරගත්ත සම්මුතිය තමයි වියාන සම්මුතිය කියලා කියන්නේ. හරිද? එතකොට මොන්ට්‍රියල් එක, මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් අන්ඩර් ది වියානා කන්වෙන්ෂන්, රයිට්? මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් අන්ඩර් ది වියානා කන්වෙන්ෂන්. වියානා එකේ යටතේ ගත්ත මොන්ට්‍රියල් සංවිධානය. හරිද? ඒක පටන් ගන්නේ 1987 කියලා. ඒකෙදි තමයි ඔය සාකච්ඡා කරන්නේ ඕසෝන් වියන හායනය කරන වායුන් විමෝචනය කොහොමද වම කරන්නේ කියන එක. හරිද? ඒතර ඔන්න ඔය විදිහට තමයි මතක තියාගන්න. වියානා, මොන්ට්‍රියල්. හරි? නම් මෙතන අපිට වියානා දීලා නැහනේ. නම් මෙතන ගන්න වෙන්නේ මොන්ට්‍රියල් කියන එක තමයි උත්තරේ විදියට. හරි, පහ. හරිද? හැබැයි අනිත් ඒවා ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. කියෝතෝ සම්මුතිය. කියෝතෝ කියන සම්මුතිය කියෝතෝ ගන්න හරිතාගාර වායු විමෝචනය අවම කරන්න. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අවම කරන්න. හරි? ඊට පස්සේ කැන්කන් ප්‍රොටෝකෝල් එක කියලා කියනවා. ඒක ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ඇති කරගත්ත 2010 දී ඇති කරගත්ත එකඟතාවය. හරි, ඊට අමතරව මෙතන පැරිස් කන්වෙන්ෂන් එක කියලා කියනවා. පැරිස් කන්වෙන්ෂන් එක ඇවිල්ලා ඇත්තරම ඇති කරගත්තේ 1883 මේ බුද්ධිමය දේපල කොහොමද සුරකින්නේ කියන එක ගැන තීරණයක් ගන්න. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා, ඔයාලගේ පොතේ තියෙනවා කොපිරයිට්ස්, පේටන්ට්ස්, ඊට පස්සේ ට්‍රේඩ් මාක්ස්, ඔය වගේ ඉන්ඩස්ට්‍රියල් ඩිසයින්ස්, මුන් වගේ අර බුද්ධිමය දේපල තියෙනවා. අනේ බුද්ධිමය දේපල සුරකින්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරලා හදාගත්ත සම්මුතිය තමයි පැරිස් කන්වෙන්ෂන් එක කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මේ ජිනීවා කන්වෙන්ෂන් එක ලංකාවේ ප්‍රවෘත්ති වලත් ඕනේ තරම් ආලා ඇති. ජිනීවා යනවා කියලා කියන්නේ ජිනීවා මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ කවුරුත්. ජිනීවා සම්මුතිය ඇත්තටම හදාගත්තේ මානව හිමිකම්, මිනිසාගේ මානව හිමිකම් පිළිබඳ ඇති කරගත් සම්මුතිය. උදාහරණයක් විදිහට යුද්ධයක් වගේ දෙයක් ඇති වුණොත් එහෙම ඒ යුද්ධයට දායකත්වය දක්වන දායක යුද්ධේ කරන පිරිසට අමතර යුද්ධයෙන් බැට කරන පිරිසක් ඉන්නවනේ. අන්න ඒ යුද්ධයට දායක ඍජුව දායක නොවන පිරිස ආරක්ෂා කරන්න කොහොමද කටයුතු කරන්නේ කියන එක ගැන හදාගත්ත ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතිය තමයි ජිනීවා සම්මුතිය කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන කාටජිනා සම්මුතිය කියලා තියෙනවා. කාටජිනා සම්මුතිය 1983 හදාගන්නේ. ඒකෙදි කරන්නේ ඇත්තරම සාගර
ආශ්‍රිත පරිසරය සුරැකීම කොහොමද කරන්නේ කියන එක ගැන ඇති කරගත සම්මුතිය. ඇත්තට මේක කැරිබියන් මුහුද, හරි කැරිබියානු මුහුද කියලා කියන්නේ කැරිබියන් මුහුද ආශ්‍රිතව කොහොමද සාගර පරිසරය සංරක්ෂණය කරගන්නේ සහ ඒ ආශ්‍රිත සංවර්ධන කටයුතු කොහොමද සිද්ධ කරන්නේ කියන එක සාකච්ඡා කරලා ඒකට එකඟතාවයක් ඇති කරගත්ත එක තමයි කියන්නේ කාටජිනා කන්වෙන්ෂන් කියලා. හරි, මෙතන තියෙන ද කන්වෙන්ෂන් ෆෝර් ది ප්‍රොටෙක්ෂන් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඔෆ් ది මැරයින් එන්වයරන්මන්ට් ඔෆ් ది වයිඩර් කැරිබියන් ඒරියාස්. හරි, was developed in Cartagena in Colombia, right? ඔන්න ඔය විදිහට තමයි ඔබ තේරුම් ගන්න වෙන්නේ. හරි, ඊට පස්සේ ප්‍රශ්න අංක 16 රසායනික ක්‍රියාවලියක ප්‍රශස්තකරණය කියලා කියන්නේ ඔප්ටිමයිසේෂන්. හරිද, ඔප්ටිම් ප්‍රොසෙස් එක ඔප්ටිමයිස් කරද්දී ඵලදාව කියලා කියන්නේ මොකක්ද කියලා. හරි, අපි දන්නවා ඕනෑම ප්‍රතික්‍රියාවලියක ඉන්පුට්ස් තියෙනවා, ප්‍රොසෙස් එක තියෙනවා, අවුට්පුට් එක තියෙනවා. ඒතර අවුට්පුට් එක නේ ඵලදාව කියලා කියන්නේ. එහෙනම් මේක ප්‍රශස්තකරණයේදී ඵලදාව කියන්නේ මොකක්ද කියලා මෙතන අහන්නේ. හරි, භාවිතා කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය කිසිම තේරුමක් එන්නේ නැහැ නේද ඒකේ. අමුද්‍රව්‍ය කොච්චර පාවිච්චි කරනවද, මොකට පාවිච්චි කරනවද කිසිම අදහසක් එන්නේ නැහැ. ඵලදාව ගැන අදහසක් ගන්න බෑ ඒකේ. පළවෙනි එක එනම් එන්නේ නැහැ. දෙවෙනි එක, භාවිතා කරන උත්ප්‍රේරකයේ කාර්යක්ෂමතාවය. හරි, රසායනික ක්‍රියාවලියක උත්ප්‍රේරකයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවද අඩු වෙනවද මොකක්ද කියන එක ඒක ඵලදාව ගැන කියන්න අපිට හරි අදහසක් ගන්න බෑ. ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ගතවන කාලය වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. සමහර විට වැඩි කාලයක් අවශ්‍ය වෙන ක්‍රියාවලියක් වෙන්න පුළුවන්, සමහර විට අඩු කාලයකින් කළ යුතු ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. හරි අදහසක් එතන ඩිෆයින් කරලා නැහැ. හතර, අමුද්‍රව්‍යයෙන් ලබා ගන්න නිෂ්පාදන ප්‍රතිශතය. හරි, එතන යම් කිසි අමුද්‍රව්‍ය අපි 100ක් පාවිච්චි කරා කියලා, අමුද්‍රව්‍යයෙන් ලබා ගන්න නිෂ්පාදන ප්‍රතිශතය. ඒතකොට ඉන්පුට් 100ක් දාලා අවුට්පුට් එක 10යි නම් එන්නේ. ඒකේ එක අවස්ථාවක්. ඉන්පුට් 100ට අවුට්පුට් එක 10යි. ඊළඟ එකේ ඉන්පුට් 100ක් දානවා, අවුට්පුට් එක 60ක් එනවා. එතකොට 100ට 60ක් ඵලදාව. කලින් අවස්ථාවේ 100ට 10යි ඵලදාව. එහෙනම් අන්න ඒකෙන් අර්ථයක් එනව නේද? අමුද්‍රව්‍ය වලට සාපේක්ෂව ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණය, නිෂ්පාදන ප්‍රමාණය ඵලදාව විදිහට ගන්න පුළුවන් නේද? එහෙනම් උත්තරේ 4 විදිහට තමයි අපි මෙතන ගන්න වෙන්නේ. හරි, ඊතුර එක නම් හිතලවතරනේ. අතුරු පළහා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය හා නැවත භාවිතා කිරීමේ ප්‍රතිශතය. ඒක දෙවණියට එන කාරණය. අරක 4 මූලික කාරණය, 5 දෙවණියට එන ඊට පසු වෙන කාරණයක්. ඒ නිසා උත්තරේ විදිහට 4 තමයි ගන්න වෙන්නේ. හරි, 17, වගාබිමක pH අගේ ඉහළ නැගෙන, يعني භාෂ්මිකතාවය වැඩි කරනවා. දැන් වැලි දාලා පුළුවන් ද භාෂ්මිකතාවය වැඩි කරන්න? මොකද්ද දාන්න පුළුවන් කියලා මෙතන අහන්නේ. වැලි දාන්න වැලි වල තියෙන සිලිකා. සිලිකා දැම්මොත් ඕල්මෝස්ට් ඒකේ pH එක 7ක් වගේ. pH එක ඒතර වැඩි වෙන්නේ නැහැ. නියුට්‍රල් ලෙවල් එක තමයි 7 කියන්නේ. 7 තියෙනවා. අපි දන්නවා 7 නියුට්‍රල් ලෙවල් එක, 7න් 15. ඒකේ ඉඳන් 7 දක්වා ඇසිඩික් ආම්ලික තත්ත්වය, 7 ඉඳන් උඩට 7 ඉඳන් 14 දක්වා භාෂ්මික කලාපය. හරි, ඒතර 7 නම් තියෙන වැලි දාපුවම මොකුත් වෙන්නේ නැහැ. වැඩි වෙන්නේ නැහැ pH එක. මැටි දැම්ම සමහර මැටි වර්ග තියෙනවා. මැටි වර්ග තියෙන මේ මැටි වර්ගවල pH එකේ වෙනස් වෙන දරුව 7.5. ඒ කියන්නේ න්‍යූට්‍රල් ලෙවල් එකේ ඉඳලා 10ට විතර. හරිද? ඉතින් අපි දන්නේ නැහැනේ මොන මැටිද දාන්න කියලා. හරිද? ඒ නිසා අපිට ඒක ගැන හරි තීරණයකට එන්න බෑ. සාමාන්‍ය ලුණු, සාමාන්‍ය පොල් වගය වගේ දේවල් වලට ලුණු දානවා. අවශ්‍ය පසට අවශ්‍ය ලවණ ප්‍රමාණය. සමහර ලුණු වගේ දාපුවම අර පසේ වැඳෙන ජල ප්‍රමාණය හයිඩ්‍රොස්කෝපික් ගතියට ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට මෙතන pH එකේ ගැන හරි අදහසක් ලුණු දැමීමෙන් ගන්න බෑ. ඊට පස්සේ ජලය පස්සේන උත්තරේ ගත්තොත් ජලය දැම්මා කියලා පස්සේ තියෙන ජල ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට අයන සාන්ද්‍රණය වෙනස් වෙනවා. ඒකෙන් pH එකේ යම් බලපෑමක් වෙනවා. නමුත් ඔය කියන තරම් pH එකේ වැඩි වෙන්න බලපාන්නේ නැහැ ජලය දාපුවා. අලුහුණු කියන්නේ මොකද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවම මොකද වෙන්නේ? ඒකේ pH එකේ 12.5යි. 4ට වඩා ගොඩක් වැඩි භාෂ්මික පැති තියෙනවා. එහෙනම් pH එකේ වැඩි කරන්න දාන්න පුළුවන් අලුහුණු. ඉතරේ 4. හරි. 18 වෙනි ප්‍රශ්නය, ඍජුකෝණ ත්‍රිකෝණයක පාදවල දිග රූපේ දැක්වේ, එහි xy යගේ කොමද? අපි දන්නා ඍජුකෝණ ත්‍රිකෝණයක පාදවල දිග සොයන පාවිච්චි කරන ක්‍රමය තමයි පයිතගරස් ප්‍රමේය. මෙතන අපිට කෝණ ගැන කතා කරන්න නැති නිසා දිගවල පමණක් දීලා තියෙන නිසා අපි කෙලිම පයිතගරස් ප්‍රමේය භාවිත කරනවා. පයිතගරස් ප්‍රමේය අනුව කර්ණේ වත් දිගෙහි වර්ගය සමාන වෙනවා ඊතර පාදයන් දෙකෙහි
දිගේ වර්ගයන් වල එකතුවට. ඉතින් ඒ ක්‍රමය භාවිත කරාම අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් 20 වර්ගයේ සමානයි 3x වර්ගය ධන 4x වර්ගයේ සම්පූර්ණ වර්ගය 3x ගේ සම්පූර්ණ වර්ගය ගන්නේ. අපි ඒක සුළු කරාම අපිට එනවා 400 සමානයි 25x වර්ගය කියලා. මේ විදිහට. එතකොට x වර්ගයට අපිට පිළිතුර එනවා 16ක් කියලා. හැබැයි අපෙන් අහන්නේ x. එහෙනම් x වල පිළිතුර වර්ගමූල 16. ඒ කියන්නේ x සමානයි 4ක් වෙනවා. පිළිතුරත් 4 වෙනි එක. ඉලංගික ගුණ්‍යාන දෙකක ඍජුපත කාටිසියානු ඛණ්ඩාංග පද්ධතියක් මත y සමානයි 3x + a හා y සමානයි 2x + b යන සමීකරණ වලින් දැක්වේ එම පත 1,4 ඡේද ලක්ෂයේදී ඡේදණය වේ පිළිවෙලින් a හා b හි අගෙන් මොනවාද හරි එතකොට අපි දන්න දෙයක් තමයි පතයන් දෙකක සමීපතයන් දෙකක් ඡේදණය වල ලක්ෂයේ ඛණ්ඩාංග පතයන් වල සමීකරණ වල x සහ y අගයන්ට ආදේශ කළ විට ඒක තෘප්ත කරන්න ඕනි එහෙනම් ඒ ක්‍රමය භාවිත කරොත් අපේ පළවෙනි සමීකරණයේ y සමාන 3x + a කියන එකනාගේ x වලට 1ත් y වලට 4ත් ඒ කියන්නේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරාම අපිට a වලට එනවා පිළිතුර එක විදිහටත් b වලට එනවා ඒ විදිහටම දෙවෙනි සමීකරණය අරගෙන x ට 1ත් y ට 4ත් ආදේශ කළාම b ට 2 වෙනවා ඒ කියන්නේ 19 වෙනි එකේ පිළිතුර වෙන්නේ 1,2 කියන පළවෙනි පිළිතුර ඊළඟට අපිට ලැබෙනවා 20 වෙනි ප්‍රශ්නයේදී රූපයේ දක්වන කේන්ද්‍රය O වන array සෙන්ටිමීටර 4ක් වන වෘත්තයකි SR යනු කේන්ද්‍රය O වන විශාල වෘත්තයක ඡාපයකි POQ කෝණය රේඩියන 0.45 A P හා Q පිළිවෙලින් OS හා QR හි මධ්‍ය ලක්ෂ්‍ය වේ නම් අඳුර කර ඇති PQRS කදෙසේ වර්ගඵලය 5 ඇසුරින් සොන ඒ කියන්නේ මෙන්න මේ කොටසේ තමයි අපිට වර්ගඵලය වඳුර මේක හරි සරල කතාවක් අපිට පුළුවන් නම් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන ක්‍රමයේ සූත්‍රය දන්නවා නම් අපිට පුළුවන් මෙතන අපි ඉස්සලා මේ OSR කියන මේ විශාල කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය හොයනවා එතන ඊට පස්සේ මේ කුඩා OPQ කියන කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය හොයලා ඒ දෙකේ වෙනසින් අපිට මේ අඳුර කරපු කොටසේ වර්ගඵලය හොයාගන්න පුළුවන් හැබැයි මෙතනදී අපිට වැදගත් වෙන දෙයක් තමයි මෙතන OP කියන දිග අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 4ක් කියලා හැබැයි අපිට OR දීලා නැහැ ඒ උනට ඒගොල්ලෝ කියලා තියෙනවා P හා Q පිළිවෙලින් OS හා OR හි මධ්‍ය ලක්ෂණ එහෙනම් මේ Q කියන්නේ මෙතන ලක්ෂ මෙතන පොයින්ට් එක නම් අනිවාර්යයෙන්ම මෙතනින් මෙතන සෙන්ටිමීටර 4යි නම් QR දිග සෙන්ටිමීටර 4ක් කරනවා කියන්නේ සෙන්ටිමීටර 8ක් ක්‍රිය යුතුයි. දැන් අපිට කෙලින්ම තියෙන්නේ OSR කියන කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය මම A1 කියලා අරගෙන තියෙනවා. ඒක එතකොට එන්නේ අපිට පාවිච්චි කරන සූත්‍රයක් තියෙනවා භාගයක් R වර්ගයක් θ. ඒයි මේක පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට මෙතන කෝණය රේඩියන් වලින් දීලා තියෙන නිසා. කෙලින්ම මේ සූත්‍රය භාවිත කරන්න A1 සමානයි භාගයක් R වර්ගයක් θ ආදේශ කරා R වලට පළවෙනි එක කියන්නේ A1 කියන්නේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් භාගය වැඩි කිරීම 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 0.45 අපිට එනවා 3.25 කියලා. ඊළඟට අපි ඊළඟ එකට මම මේ වැඩිපුර OR දිග කැපිටල් R විදිහට අරගෙන තියෙනවා. ඒකෙත් අපි සූත්‍රය අර විදිහටම ගැම්මහම අපිට ගන්න පුළුවන් වෙනවා 12.85 කියන අගය. එහෙනම් ඒ දෙක අතර වෙනස PQRS වර්ගඵලය වෙනවා. ඒක 12.8 අඩු කිරීම 3.25 කියන්නේ 9.65 උත්තරේ 2. 21 සූර්යයාත් පෘථිවියත් ඈතින් වූ ආකාශ වස්තුවකුත් ඍජුකෝණී ත්‍රිකෝණයක ශීර්ෂවල පිහිටන ආකාරයෙන් රූපේ දැක්වේ රූපේ පෙන්වා ඇති තීටා කෝණයේ ඇසුරින් සූර්යාගේ සිට ආකාශ වස්තුවට ඇති දුර නක්ෂත්‍ර ඒකක වලින් කොපමණද සූර්යාගේ සිට පෘථිවියට ඇති නක්ෂත්‍ර දුර ඒකක එකක් නක්ෂත්‍ර ඒකක එකක් කියලා ඉදිරියට තියෙනවා හරිම මේක ඇත්තටම හදන්න දෙයක් උන් නැති තාම කුඩා ගාණක් බලන්න මේකේ කෙලින්ම මේක ඍජුකෝණ පිහිටීමක් තියෙනවා ඍජුකෝණ ත්‍රිකෝණයක් වගේ අපිට පුළුවන් මෙතන අපි මෙතන කර්ණය ගැන අගයක් අපිට දීලා නැත්නම් අනිවාර්ය බද්ධ පාදයක් සහ සම්මුඛ පාදයක් තමයි පිටාරේ නම් බද්ධ පාද සහ සම්මුඛ පාද අතර සම්බන්ධතාවය ඇති වෙන එකම ක්‍රමය tan θ. එහෙනම් tan θ කියන්නේ සම්මුඛ පාදයේ එක බෙදීම මෙතන මේ දුර මම x විදිහට ගත්තා සූර්යාගේ සිට ආකාශ වස්තුවට තියෙන දුර. හරි. එහෙනම් එතන x නම් x කියලා කියන එක අපි tan θ සමානයි එක බෙදීම x වෙනවා. එහෙනම් x වලට උත්තරේ කෙලිම එක බෙදීම tan θ. පිළිතුර 4. සිදේක රූප සටහනේ දැක්වෙන ගව ගොවිපලක භූමි ප්‍රදේශයේ ගවයෙකුට නිදහසේ හැසිරීම සඳහා නිර්දේශිත භූමි ප්‍රමාණය වර්ග මීටර 4ක් වේ. ගව ගොවිපලේ ගාල්කල හැකි උපරිම නිර්දේශිත ගවයන් සංඛ්‍යාව කොහොමද? සරලව හිතන්න
අපිට යම් කිසි ඉඩක් දීලා තියෙනවා නම් එක්කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් වර්ග මීටර 4යි නම් එහෙනම් සම්පූර්ණ ගොවිපලේ තියෙන වර්ගඵලයෙන් ඒ වර්ග මීටර 4 බෙදුවාම එක්කෙනෙක් සම්පූර්ණ කී දෙනෙක් ගවයින් මේකට ඇතුළත් කරන්න පුළුවන්ද කියලා අපිට හදාගන්න පුළුවන්. දැන් මේකේ දීලා තියෙනවා අපිට ගොවිපලේ වර්ගඵලය හොයන්න පුළුවන්. මෙතන දිග 12යි මෙතන 8යි මෙන්න මෙතන වර්ධිනව ගොඩක් අයට මෙතෙන්දන් මෙතන 8ක් දීලා තියෙනක 12 වැඩි කිරීම 8 කියලා ගන්නවා. එහෙම නෙවෙයි මෙතන අනිවාර්යයෙන් මේ උස එන්න ඕනේ 8 අඩු කිරීම 3 5යි 12 සරප් 5 60යි සහ මෙතන ත්‍රිකෝණික වර්ගඵලයේ භාගය වැඩි කිරීම 3 වැඩි කිරීම 12. මේක සුළු කරාම අපිට එනවා ගොවිපලේ වර්ගඵලයේ වර්ග මීටර් 78ක් කියලා. හැබැයි එක ගවයෙක්ට වර්ග මීටර 4ක් ඕනේ. එහෙනම් ගවෙන් කී දෙක දාන්න පුළුවන්ද? 78 බෙදෙනවා 4න් අපිට එනවා 19.5ක් කියලා. අපිට දැන් මෙතන ගවයන් සංඛ්‍යාවක් නිසා පූර්ණ සංඛ්‍යාවකින් පිළිතුර තියන්න ඕනේ. එතකොට 19.5ක් නම් 0.5 කොට සයින් කළා අපිට ගන්න වෙන්නේ ගවයන් 19යි මෙතන ඇතුළත් කරන්න පුළුවන් කියලා පිළිතුර අංක 1. තිරස් බිමක ඇති මීටර 90ක් උස කුළුණක සිට එම බිමෙහිම ඇති ගොඩනැගිල්ලක මුදුනට හා පතුලට ඇති අවරෝහණ කෝණ පිළිවෙලින් අංශක 30 සහ අංශක 60 වේ. ගොඩනැගිල්ලේ උස කොපමණද? අවරෝහණ කෝණයක් කියන්නේ අපි යම්කිසි උඩගෙන පහත බලන අවස්ථාවේදී තිරසට හදන කෝණය. මේ මම ඇඳලා තියෙන මේ තිරසට හදන කෝණය අංශක 30යි මෙතනදී මුදුන බලද්දි 30යි පතුල බලද්දි 60යි. ඉතින් හරි සරල කතාවක් තියෙන මේකෙත් කෙලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මෙතන tan theta ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් මේ කොටසට මෙතන ත්‍රිකෝණී ත්‍රිකෝණයක් හදාගත්තොත් ත්‍රිකෝණී ත්‍රිකෝණී මෙතන උස කියන්නේ කොච්චරද? මෙන්න මේ බීඩින් එකේ උස සහ අනිත් බීඩින් එකේ උස අතර වෙනස තමයි මෙතන. ඒ කියන්නේ 90 අඩු කිරීම h කියන උස මෙතනට එනවා. එහෙනම් මෙතන sum tan theta ගත්තොත් tan theta tan 30 සමාන වෙනවා මෙතන මේ 90 අඩු කිරීම h කියන එක බෙදීම මෙතන නම් මෙතන තියෙන දුර මං එක x කියන අගයක් ගත්තා. දැන් නැති අගයක්. හරිද? ඊළඟට ගන්නවා අංශක 60 ත්‍රිකෝණ ත්‍රිකෝණයේ මේ විදිහ. දැන් මෙතනදි මෙතෙන් නම් මෙතනට මුස 90ක් තියෙනවනේ. x කෙනෙක් ගැන සමාන. එහෙනම් මොකද වෙන්නේ? tan 60 සමාන වෙනවා 90 බෙදීම x(t). එහෙනම් අපිට x(t) පිළිතුරක් ලේසියෙන් ගන්න පුළුවන්. tan 60 කියන්නේ වර්ගමූල 3යි. එහෙනම් x කියලා කියන්නේ 90 බෙදීම මූල 3යි. 1.7යි 3. ඊට පස්සේ tan 30 කියන එක අපි ලියාගත් 90 ඍණ h බෙදීම x කියලා. ඒකේ x ලාගේ අපි හොයාගෙන තියෙන 90 බෙදීම මූල 3යි කියලා. අපි කලින් මේක ආදේශ කරාම අපිට ඒක සුළු කිරීමෙන් මේ විදියට ගන්න පුළුවන් h වලට පිළිතුර 60ක් විදියට. එතකොට අපි අහන්නේ ගොඩනැගිල්ලේ උස. එහෙනම් h h කියලා කියන්නේ මෙතන මීටර 60යි. 24. ගසක කඳේ ඇති ලී පරිමාව නිමානය කිරීම සඳහා වන ආරක්ෂක නිලධාරී විසින් එම කඳ ආසන්න වශයෙන් කේතුවකට සමානයි සලකනු ලැබේ. එම කේතුව උස ගසේ උසටත් කේතුවේ පාදමේ විෂ්කම්භයේ ගසේ පාදමේ විෂ්කම්භයටත් සමානයි සලකනු ලැබේ. ගසක උස මීටර 43ක් හා dBh කියන අගිරියතේ කියන්නේ පදනම් උසෙහි විෂ්කම්භය කියන එක අගය මීටර 3ක් වේ. මෙම ගසේ කඳේ පරිමාව ඇත්තර ඉතින් මේක සරල ගණක් විතර ගත්තොත් කේතුට ආදේශ කර මගේ විදිහට හැදුවා. කඳේ ගසේ කඳේ පරිමාව කියන එක සාමාන්‍ය එක කො අනිවාර්යයෙන්ම කේතුවක් නම් 3n එකක් 5r වර්ගයක් h කියන එක දාලා ගන්න පුළුවන්. නමුත් මෙතන මේකෙදී අපිට මාක් ස්කේල් එකේ ඕල් කියලා තමයි දීලා තියෙන්නේ. يعني මේකේ උත්තර ඕන එකක් වෙන්න පුළුවන්. يعني මෙතන යම්කිසි ගැටලුවක් තියෙන විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. කවද කෙනෙක්ට කේතුක පරිමාව සැලකුවා නම් මේ වගේ පිළිතුරක් ලැබෙන්න පුළුවන්. රූපේ දක්වන්නේ 25 වෙනි ප්‍රශ්නය. රූපේ දක්වන්නේ වක්‍රය y සමාන 0.2 x වර්ග සමීකරණ නිරූපණය කරන පරාවලයක ඇන්ටනාවක සිරස්කඩක ඇන්ටනාවේ පල්ලහ ගැඹුරු පිළිවෙලින් වන. හරි, පළල සහ ගැඹුර. දැන් මෙතන ඇන්ටනාවේ හැඩය තමයි මේ තියෙන්නේ. එතන මේකේ මේ දීලා තියෙන්නේ උපරිම ඇත්තට මේක මොකද්ද? අවමයක් තියෙන පරාවලයක් වගේ හැඩයක්. එතන මෙතන අවමය තියෙන්නේ බිංදුවක වම් බිංදුවේ කියලා තියෙනවා. එතන මේකේ මේ පැත්තට ඍණ දෙක කියන ඍණ දෙක වෙනකුණු මේ පැත්තට ධන දෙක වෙනකුණු පැතිරලා තියෙනවා. එහෙනම් මෙතන මෙයාගේ පළල කියන්නේ කොච්චරද? මේ කොලන්ස් එනම් මේ කොටසනේ. ඒ කියන්නේ ධන දෙකයි මෙතන ඍණ දෙකයි අතර වෙනස. එතකොට ධන දෙකේ නම් බිංදුවට ඒකක දෙකක් දුර තියෙනවා. බිංදුවෙන් නම් දෙකට හයිත ඒකක දෙකක් තියෙනවා. එහෙනම් මේකේ පළල වෙන්නේ කොච්චරද? මෙතන පළල වෙන්නේ 4යි. හරි. ඊට පස්සේ මෙයාගේ අපෙන් අහන්නේ ගැඹුර. දැන් ගැඹුර හොයන ගැන මෙතන තමයි මෙයාගේ ගැඹුර. يعني මෙතන උස පරිම උස වෙන්නේ. එහෙනම් මේ මෙතන දැන් මෙතනට තියෙන
අතුරු එහෙනම් අපි දන්න මෙතනදි x² ඛණ්ඩාංකය තියෙන අගයම නේද මෙතනත් x² ඛණ්ඩාංකය ඍණ 2යි නේ එහෙනම් ඔයා කරන්න ඕනේ මේ සමීකරණයට x² අගය සාදේශ කරනවා මේ විදිහට y = -0.2 x² x ට ඍණ 2 ආදේශ කරාම ඍණ 2 වැඩි කිරීම ඍණ 2 ධන 4ක් වෙනවා එයා 0.2 කින් වැඩි කරාම 0.8ක් වෙනවා ඒ කියන්නේ ගැඹුර 0.8 0.8 පළල 4යි එතකොට අපිට පිළිතුර 4යි 0.8 වෙන තුන්වෙනි උත්තරේ තමයි පිළිතුර වෙන්නේ ප්‍රශ්න අංක 26 27 පහත සංඛ්‍යාත වගු මත පදනම් මේ මේ මගින් අනුයාත දින 30 කදී නගරයක අවම දෛනික උෂ්ණත්වය දැක්කේ මෙතන අපිට දීලා තියෙනවා මේකෙදි අපි ඉස්සලාම මේකෙන් අපෙන් අහන පළවෙනි ප්‍රශ්න තමයි පන්ති පාන්තරේ මායිම් කුමක්ද කියලා අහන්නේ මේ දීලා තියෙන පන්ති සීමා නම් පන්ති මායිම් වලට මොකද කරන්න ඕනේ මේක පන්ති මායිම් වලට පත් කරගන්න ඕනේ අපි දන්නවා පන්ති මායිම් සලකනකොට අපිට ලේසිම ක්‍රමය තමයි අපි පළවෙනි පන්ති පාන්තරේ අරගෙන යාගේ ඉහළ පන්ති පාන්තරේ පන්ති සීමාවට ගිහිල්ලා ඊළඟ එකේ පහළ එකත් එක්ක බලලා ඒ දෙන්න එකට එකතු කරලා දෙකෙන් බෙදලා අපි එතන හදා ගන්නවා දැන් දෙන්න ඕන පන්ති මායිම් අපිට එතන ඍණ 1 ධන බිංදුව බෙදීම 2 කියන්නේ 0.5යි එහෙනම් අපිට 0.5 එනවා මෙතනට කියන්නේ මෙතනත් ඍණ 0.5 එනවා මෙතනත් ඍණ 0.5 එතකොට ඒ විදිහටම අපි ඊළඟ එක හදාගත්තොත් 4.5 එකතු කරලා දෙකෙන් බෙදුවොත් ධන 4.5 එතකොට මේ දෙන්න අතර පන්ති පාන්තේ පන්ති පල්ල කොච්චරද වෙන්නේ පන්ති මායිම් අතරේ මෙතන 4.5 ඍණ 0.5 අඩු කරා කියන්නේ වෙනස 5ක් එන්නේ. එහෙනම් මෙතන එන්න ඕනේ මෙතන එන්නේ ඍණ 0.5ක් නම් ඍණ 0.5ෙන් තව 5ක් අඩු කරාම එන්නේ ඍණ 5.5. එහෙනම් පළමු පන්ති ප්‍රාන්තරේ වෙන්න ඕනේ ඍණ 5.5ත් ඍණ 0.5ත් කියන පන්ති මායිම. ඒතරම් මේක තමයි පන්ති මායිම උත්තරේ දෙවෙනි එක. ඊළඟට කියනවා මධ්‍යස්ථ උෂ්ණත්වය ඇත්තන පන්ති පාම. දැන් මෙතන මධ්‍යස්ථය වෙනවා කියන්නේ මේ සංඛ්‍යාතයේ තියෙන සම්පූර්ණ අගයන් ටික එකතු කරලා දෙකෙන් බෙදලා අපි ගන්නවා මධ්‍යස්ථය. ඒතර බලන්න මෙතන සම්පූර්ණ දෙය තියෙනවා අගයන් 30ක් තියෙනවා සංඛ්‍යාතයේ සම්පූර්ණ එකතුව 30යි 30 බෙදීම 2 15යි. 15 කියන එක බලන්න මෙතන තියෙන 10 වෙනකන් අගයන් මෙතනට තියෙනවා. මෙතන දැන් මෙතනට 16 වෙනකන් තියෙනවා. එහෙනම් 15 වෙනියා කොතනද ඉන්න ඕනේ? 15 වෙනියා ඉන්න ඕනේ මෙන්න මේ දෙවනි පන්ති මායි දෙවනි පන්ති ප්‍රාන්තරය 4 කියන්නේ බිංදුවත් 4ත් 4 තමයි ඉන්නු පිළිතුර 2. අපි කතා කරමු ICT ප්‍රශ්න ටික. ICT ප්‍රශ්න වලට අපොන් මේ බලන්න. පරිගණකයක තිරය කළු පැහැවල අතර මේ ශිෂ්‍යයේ පරිගණකයක වැඩ කරනකොට ඒතකොට තිරය සම්පූර්ණයෙන්ම කළු වෙනවා. කියන්නේ බ්ලැක් ස්ක්‍රීන් එකක් එනවා. බ්ලැක් ස්ක්‍රීන් එකක් එන්න හේතු මේ දරුව පැහැදිලි කරන තුනක්. එකක් තමයි හાર્ඩ් එක. රුඩ තැටිය ක්‍රියා විරහිත වෙනවා. ග්‍රැෆික් කාඩ් එක VGA කාඩ් එක කියලා කියන්නේ ග්‍රැෆික් කාඩ් එක ක්‍රියා විරහිත වෙනවා. මදර්බෝඩ් එක මවුපුවරුව ක්‍රියා විරහිත වෙනවා. දැන් ඔය මොන එකෙන්ද බ්ලැක් ස්ක්‍රීන් එකක් එන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් බ්ලැක් ස්ක්‍රීන් එකක් එන්න පුළුවන් රීසන්ස් ඕනේ තරම් තියෙනවා මේ තියෙන්නේ මම දක්වලා ඒවා ටික. හරි. ඒතකොට මෙතන හැටියට රුඩ තැටිය ක්‍රියා විරහිත වීම අපිට ගන්න බෑ බ්ලැක් ස්ක්‍රීන් එකක් එන විදිහට. හැබැයි ග්‍රැෆික් කාඩ් එක ග්‍රැෆික් එරර් එකක් එනවා නම් ග්‍රැෆික් කාඩ් ප්‍රොබ්ලම් එකක් එනවා නම් මෙතන තියෙන විදිහට එර එකක් එනවා බ්ලැක් ස්ක්‍රීන් එකක් එනවා ඊට පස්සේ මදර් බෝඩ් එකේ ප්‍රශ්නයක් ආවොත් හරි එතනත් ඒ කියන්නේ මේකේ සම්පූර්ණ මෙතන ක්‍රියාකාරීත්වය නැහිටිනවනේ ඒතකොට මදර් බෝඩ් එකේ ක්‍රියාකාරීත්වය අඩපණුනොත් එහෙම සමහර විට ක්‍රියා විරහිත වුණොත් බ්ලැක් ස්ක්‍රීන් එකක් එන්න පුළුවන් එහෙනම් B හා C උත්තරේ 4 හරි ඊට පස්සේ පද්ධතිවල අර ප්‍රතිස්ථාපන ලක්ෂණේ සිස්ටම් රීස්ටෝර් පොයින්ට් එක ගැන ප්‍රශ්නයක් අහලා තිබ්බා හරි භාවිතා කර පරිගණක නැවත පෙර තත්ත්වයට පත් කරන්න පුළුවන් මොන වගේ වෙලාවකද කියලා. හරි. පද්ධති ප්‍රතිස්ථාපන ලක්ෂය භාවිතා කර පරිගණක නැවත පෙර තත්ත්වයට පත් කළ හැක්කේ. හරිද? පෙර තත්ත්වයට පත් කළ හැක්කේ මොන වෙලාවේද කියලා. හරිද? එතකොට මෙතන දෘඩාංගයකට හානියක් සිදුවීමෙන් ඒක එන්න බෑ. මොකද මෙතන රීස්ටෝර් පොයින්ට් එක කියලා කියන්නේ a system restore point is a backup copy of important windows operating system files and settings that can be used to recover the system to an earlier point of time in the event of system failure or instability system එක fail වෙනොත් එහෙම හරි instability එකක් ආවොත් හරි ඒ තැනට නැවත අපේ system එක restore කරගන්න එතනින් පටන් ගන්න. ඒ කියන්නේ හානියක් නෝ අපි හිතමු දැන් system එක තිබ්බා යම් තැනක හොඳට වැඩ කරනවා යම් කිසි දෙයක් අපි මේ install කරන්න හරි මොකද හරි ගිහිල්ලා අවුලක් වෙනවා. එහෙනම් රීස්ටෝර් කරපුවම අර සිස්ටම් රීස්ටෝර් පොයින්ට් එකේ තිබ්බ සෙටින්ග්ස් ඒ සෙටප් එකට තමයි යන්නේ.
ඇද ඕක තමයි සිස්ටම් රීස්ටෝර් පොයින්ට් එකේ සරල කතාව. හරි. එතකොට ඕක වෙන්න පුළුවන්. සිස්ටම් රීස්ටෝර් එකක් වෙන්න පුළුවන් අවස්ථාවල් තමයි සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කරද්දී සොෆ්ට්වෙයාර් හරි ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන වෙලාවක හරි. එහෙම නැත්නම් අලුත් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන වෙලාවක හරි. එහෙම නැත්නම් අපි රීස්ටෝර් පොයින්ට් එකක් මැනුවලි ක්‍රියේට් කරන වෙලාවට. ඔන්න ඔය වෙලාවල් වලදී සිස්ටම් රීස්ටෝර් පොයින්ට් එක පාවිච්චි කරලා නැවත පරිගණකයක පෙර තත්ත්වයට යන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙන අවස්ථාවල් වල හැටියට ගත්තොත් දෘඩාංග හානියකට පසුව ඒක වෙන්න බෑ. දෘඩ තැටි ඒ කියන්නේ හાર્ඩ් එක ෆෝමැට් කිරීමෙන් පසුව ඒකත් නෙවෙයි නොගැලපෙන ධාවකයක් එතන ඩ්‍රයිව් එකක් ස්ථාපනය කිරීමෙන් පසුව වෙන්න පුළුවන්. හරි වෛරස් ප්‍රහාරක හේතුවෙන් පුද්ගලික ලිපිගොනු නැතිවීමෙන් ඒ කතන්දරය වෙන්නේ නැහැ. ප්‍රතිස්ථාපන ලක්ෂ්‍ය නිර්මාණය කිරීමෙන් පසුව කරන ලබන ඕනෑම වෙනසකට පසුව අපිට පුළුවන් වුණා එතන ගේන්න. නමුත් මෙතන මේ සැරේ එක්සෑම් එකේ උත්තරේ විදිහට අරන් තියෙන්නේ නොගැලපෙන ධාවකයක් ස්ථාපනය කිරීමෙන් පසුව කියන එක. මෙතන තමයි යන්නේ. ඉන්ස්ටෝලින් හાર્ඩ්වෙයාර් ඩ්‍රයිවර්ස් හાર્ඩ්වෙයාර් ඩ්‍රයිවර් එක නොගැලපෙනවා නම් ඒක නැවත සිස්ටම් එක රීස්ටෝර් පොයින්ට් එකට යනවා. හරි. නැවත පෙර තත්ත්වයට පත් කරන්න පුළුවන්. හරි. රයිට්. මෙතන පස්සෙනි ප්‍රශ්නේ උත්තරේ ගැන පොඩි ගැටලුවක් තියෙනවා. ප්‍රතිස්ථාපන ලක්ෂ්‍ය නිර්මාණය කිරීම පසු කරන ලබන ඕනෑම වෙනසකට පසු ඕනෑම වෙනස කියන එක තමයි උතන තියෙන ගැටලුව. ඒ කියන්නේ මොනම වෙනසක් කරත් එතන එන්න පුළුවන්ද කියන එක. හරි. නමුත් මේවට උත්තරේ විදියට ප්‍රශ්න උත්තර අංක 3 අරගෙන තියෙනවා 29. හරි. ඊට පස්සේ 30 පරිගණක සම්බන්ධ නෝට්ලස් යන නෝට්ලස් ගහපුවාම පරිගණක සම්බන්ධ කියලාම ගහන්න ඕනේ. නැත්නම් එහෙම වෙන වෙන ඉවත් වෙනවා. ගොඩ තියෙනවා ඔය නමින් තියෙනවා. හරි. පරිගණක සම්බන්ධව ගත්තොත් මේක ඇත්තටම පැහැදිලිව ගත්තොත් මැනේජ්මන්ට්. හරි. එහෙම නැත්නම් අපි කියන්නේ අර ෆෝල්ඩර්ස් ෆයිල්ස් ෆයිල් මැනේජ් කරන්න. හරි. පාවිච්චි කරන සෝස් එක. ෆයිල් මැනේජර් කෙනෙක් උත්තරේ හතර විදියට තමයි මෙතන ගන්න. හරි. කළමනාකරණය කිරීමට. හරි. ඊට පස්සේ 31 31 ට ගියපම් බලන්න පොතක ප්‍රධාන මාතෘකා සියල්ල එකම ආකාරයකට ආකෘතිකරණය කිරීම සඳහා භාවිතා කරන්නේ වදන් සැකසුමේ කුමන අංශයේද අංගයේද කියලා. මම මෙතන වීඩියෝ එකක් කරලා ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. බලන්න මම වදන් සැකසුමක් පෙන්නලා තියෙනවා. මම ඉන්ට්‍රොඩක්ෂන් එක දැම්ම. ඔන්න ස්ටයිල්ස් වලට ගිහිල්ලා ඉවරලා ඔයාලට පේනවා මෙතන ස්ටයිල්ස් වලට ගිහිල්ලා හෙඩින් එක දැම්ම. ඊට පස්සේ අනිත් හෙඩින්ග්ස් ටික දාගෙන යනවා ඔය විදියට. හරි. අනිත් හෙඩින්ග්ස් ටික දානවා. ඊට පස්සේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඇතුළේ ඕනනම් සබ් හෙඩින් එකක් දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතඩොලොජි එක ඇතුළේ තෝරනනම් අපිට සබ් හෙඩින්ග්ස් පාවිච්චි කරන්න පුළුවන්. රිසල්ට්ස් ඇන්ඩ් ඩිස්කෂන් වගේ ડોකියුමන්ට් එකේ අපිට හෙඩින්ග්ස් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මේ ස්ටයිල්ස් කියන හෝම් ටැබ් එකේ ස්ටයිල්ස් කියන කොටස. ඊට පස්සේ අපිට අවශ්‍ය ටෙක්ස්ට් එකේ හෙඩින්ස් ඇරලා ලියාගෙන ලියාගෙන යන තියෙනවා. මට ලියන්න කරදරයිනේ මේ වෙලාවේ. ඒ නිසා මම නිකන් අකුරු ටික ටයිප් කරගෙන ගියා. හරි. ඊට පස්සේ මම මේ වැඩ කරපු වැඩි මේ හෙඩින්ස් වලට ප්‍රධාන ප්‍රධානේවට හෙඩින් 1 දුන්නා. හරි. ඊට පස්සේ අනිත් ඒවට හෙඩින් 2 දුන්නා. හරි. ඒක නනු මාතෘකා වලට දෙවෙනි සබ් හෙඩින් එකක් විදියට ගියා. හරි. ඕන ඔය විදියට ස්ටයිල්ස් තමයි එහෙනම් අපිට මෙතන පාවිච්චි කරන්න වෙන්නේ විලාස කියන එක. හරිද? ඊළඟට අපි යමු 31 32 හරි එහෙනම් 31 අපි දන්නා විලාස හරි ස්ටයිල්ස් ඊට පස්සේ මෙතන ලේඛනයක මාතෘකා උපමාතෘකා සංවිධානය කිරීමට ලැයිස්තුගත කිරීමට සහ ව්‍යුහගත කිරීමට භාවිත කරන වදන් සැකසීමේ මුදුකාංගයේ ඇති කුමන මෙවලමද හරි මේවා ව්‍යුහගත කරා ස්ට්‍රක්චර් කරන්න ඕනේ ලිස්ට් කරන්න ඕනේ හරි මාතෘකා උපමාතෘකා ඒකට අරකම තමයි කතන්දරේ. මේ බලන්න මම අර කරපු ටිකම ඔක්කොම මේ අනුමාතෘකා මාතෘකා ඔක්කොම දාගත්තට පස්සේ අපි කරන්න වෙන. හරි. අපිට කරන්න තියෙන්නේ රෙෆරන්ස් ටැබ් එකට ගිහිල්ලා ඒකේ අපි කැමති ටේබල් ඔෆ් කන්ටෙන්ට් එකක් සිලෙක්ට් කරමු. හරි ටේබල් ඔෆ් කන්ටෙන්ට් එකක් සිලෙක්ට් කරපුවම අර සබ් ටෙක්ස් ටික ඔක්කොම පිළිවෙලට එතනට එනවා. දැක නේද? එතන ඔයගොල්ලෝ ඒක පැහැදිලි ඇති කියලා මේ ටේබල් ඔෆ් කන්ටෙන්ට් ගියා. තමන් කැමති ටේබල් ඔෆ් කන්ටෙන්ට් එකක් සිලෙක්ට් කරපුවම අර ටික ඔක්කොම ස්ට්‍රක්චර් වෙලා ලැයිස්තුගත වෙනවා. එහෙනම් මෙතන ටේබල් ඔෆ් කන්ටෙන්ට් පාට් 1 32 5. හරි. රයිට්. ඊට පස්සේ 33. මේ වගේ දීලා තියෙන Excel sheet එකක්. මේ Excel sheet එකේ මෙන්න මේ විදිහට පළවෙනි row එකේ 1 ඉඳන් 12ට නම් කරලා තියෙනවා. මේ column එක A
සෙකන්ඩ් සෙල් එකේ ඉඳලා 1 ඉඳන් 12ට නම්බර් කරලා තියෙනවා. හරි. ඒක ලේවල මේගොල්ලෝ මේ බලන්නේ එක්වරක් එක එක්වරක් චක්‍රේ මෙතන එක්වරක් 12 දක්වා. දෙවරක් චක්‍රේ මේ පෙළි. තුන්වරක් චක්‍රේ මේ පෙළි. ওই විදිහට යනවා කියලා මේ කියන්නේ. උදාහරණයක් ලෙස බලන්න 4 වරක් 4. මේ 16යි. හරිද? අන්න ඒ වගේ. මේක 12 දක්වා ෆිල් කරන්න නම් මෙන්න මේ කොටුවේ. මෙතන ගහන්න ඕනේ මේ ඉක්වේෂන් එක මොකද්ද කියලා. හරි සූත්‍රය මොකද්ද කියලා. ඉතින් මෙතෙන්දී ඇත්තටම මොකද වෙන්න ඕනේ? මෙතෙන්දී A කොලම් එකේ තියෙන හැම සෙල් එකක්ම A කොලම් එකේ තියෙන හැම සෙල් එකක්ම A කොලම් එකේ තියෙන මොනවා හරි සෙල් එකක්. හරිද? අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙතන 2 වලනේ ගහන්න කියන්නේ. B2 වල ගහන්න කියන්නේ මේ B2 කියන පොයින්ට් එකේ ගහන්න කියන්නේ B2 සෙල් එකේ B2 සෙල් එකේ ගන්නවා A කොලම් එකේ 1 1 කියන සෙල් එකනේ හරි sorry A කොලම් එකේ මේ 2 2 කියන මේ නම්බර් 1 එකනේ මේක ඒක අපි ටයිප් කරපෙන් 2 A2 කියන සෙල් එක හරි A2 කියන සෙල් එක වැඩි කරන්න ඕනේ මොකෙන්ද වැඩි කරන්න ඕනේ මොකද මෙතන මේ එක්වරක් එක එකයි එක්වරක් දෙක දෙකයි හරි එහෙනම් මේ A2 කියන එක වැඩි කරන්න ඕනේ B C D E F කියන මේ කොලම්ස් වලින් නේ මේ කොලම්ස් වලින් වැඩි කරන්න ඕනේ A A කොලම් එකේ තියෙන මේ එක එක සෙල් එක B C D E කියන කොලම්ස් වලින් වැඩි කරන්න ඕනේ ඒ කොලම්ස් වල එන අනෙකුත් සෙල්ස් වලින් එහෙනම් B1 නේද B1 ගේම් වැඩි කරොත් එහෙම හරි. එහෙනම් ඔන්න ඕකනේ කතන්දරේ. හරිද? හැබැයි A කියන එක වෙනස් වෙන්න බෑ. A කියන එක වෙනස් වෙන්න බෑ නේද? මොකද A කොලම් එක fix. A කොලම් එක fix. එයාගෙන් තම එයාගේ තියෙන 2 3 4 5 කියන මෙන්න මේව වෙනස් වෙන්න පුළුවන්. A කියන කොලම් එකේ 2 3 4 ඕන එකක් වෙනස් වෙන්න පුළුවන් 12ට යනකම් 13ට යනකම්. හරි? ඒක වැඩි වෙන්න ඕනේ. B C D එහෙනම් B fix වෙන්න පුළුවන්ද බෑනේ B ඊළඟට C වෙන්න පුළුවන් D වෙන්න පුළුවන් එහෙනම් එයා fix වෙන්න බෑ එයා නිකන් තියෙන්න ඕනේ හැබැයි row එක මේ column එකේ මොන row එකද fix වෙන්න ඕනේ මෙන්න මේ එක කියන row එක fix වෙන්න ඕනේ හරි පළවෙනි row එක fix වෙන්න ඕනේ ඒ row එක fix වුණොත් එහෙම ඔන්න ඕකෙන් දැත්තාම මේ කොහොම ಗುಣ වෙලා යනවා හරි උදාහරණයක් දෙන්න මෙන්න මේක බලන්න මම මේකේ 1 2 3 කියන උත්තරවල නොටේෂන්ස් මෙතන ගන්නවා දැන් හරි බලන්න ඉන්න මම ටික ඔක්කොම ඩිලීට් කරා අපි දැන් පළවෙනි එක ගහමු ඕගොල්ලෝගේ MCQ එකේ තියෙන පළවෙනි එක equal dollar sign A2 B1 හරි ඒකල බලන්න මෙහෙට ඇද්දාම ඒ පැත්තට නම් අවුලක් නෑ ආව හැබැයි පහළට 1/12 මේ 4.79 උත්තරයක් එනවා මේ වගේ නෑනේ එහෙනම් ඒක එන්න බෑ දෙවෙනි එක equal A2 equal dollar sign a2 ಗುಣ කිරීම dollar b1 හරිද එන්නේ නැහනේ හරි උත්තර ටික එන්නේ නැහනේ හරි එහෙනම් ඒක වෙන්නත් බෑ තුන්වෙනි එක බලන්න equal dollar sign a2 into b dollar sign 1 දාපම් බලන්න හරි පිළිවෙලට ඒ ටික ඔක්කොම මම ඔක්කොම එකතු කරලා දින්නම් මේ බලන්න 12 144 මේ විදිහට ආවා මේ තියෙන ප්‍රශ්නේ තිබ්බටි හරි නේද එහෙනම් ඔන්න ඔය විදිහට තමයි එන්න ඕනේ උත්තරේ අංක 3 හරි උත්තරය අංක 3. හරි. ඊට පස්සේ 33 34. පැතුම් පත්තක යම් පරාසයකට අයත් නිශ්චිත නිර්ණායක ක්‍රයිටීරියා එකක් දීලා තියෙනවා. හරි ක්‍රයිටීරියා එකක් දෙනවා කියන එකේම තේරුම මොකද පුතේ? if කියන එක තියෙනවා කියන එක. ක්‍රයිටීරියා එකක් දෙනවා කියන්නේම if කියන එක තියෙනවා. හරි. සපුරාලන කෝෂ සංඛ්‍යාව ගණන් if function එක අට අදා if function එකක් දාලා තියෙනවා නම් එහෙම if function තියෙන cells ගන්න හොයන්න පාවිච්චි කරන ශ්‍රිතය cells සංඛ්‍යාවනේ එහෙනම් අනිවාර්යයෙන්ම count එකක් වෙන්න ඕනේ මේ count කියන එකක් වෙන්න ඕනේ හරි මෙතන මම ඔයගොල්ලන් පෙන්නන්නම් count කියන ඒ වගේ meanings කොහොමද වෙන්නේ කියලා හරි එබැන් count count කිව්වහම ඒ යම් කිසි දෙයක් අදාළ වෙන නා සෙල්ස් ගන්න හරි ඊට පස්සේ count if කිව්වොත් ඒව යම් කිසි කන්ඩිෂන් එකක් දීලා තියෙනවා නම් හරි කන්ඩිෂන් එකක් දීලා තියෙනවා නම් අන්නේ කන්ඩිෂන් එකට අදාළ සෙල් කීයක් තියෙනවද කියන එක හරි
කවුන්ට් ඉෆ්ස් කියලා තිබ්බොත් තමයි ක්‍රයිටීරියා එකට අදාළව කන්ඩිෂන්ස් ටික තියෙන සෙල්ස් ටික තෝරගන්න වෙන්නේ. ඉතින් මෙතන හැටියට මට හදන උත්තරේ පහ කවුන්ට් ඉෆ් කියන එක. හරි. රයිට්. අපි යමු. समर्पण मुदुकांगे के स्लाइड ट्रांसिशन किएने के आरमुन मुकाद के लाने इतने उगलों के नोट के स्लाइड ट्रांसिशन वाला प्रधान आरमुन दी रहती है ना कादावकिन तवत कादावक वेत गमन किरी में दी पक्रम एक जैसे उदा करना के लाइना एक उत्तरे में तरह थी है ना विनत समर्पण कादा गिने आम समर यानी विनत प्रेजेंटेशन ने कर में के कादा गिने आम हमें कटने भी තනි කතාවත් තුළ සජීවීකරණ ඇනිමේෂන් ඒකට අපිට තියෙන ඇනිමේෂන් කියන ටැබ් එක ට්‍රාන්සිෂන් නෙවෙයි අපිට ඕනේ ට්‍රාන්සිෂන් ගැන කතා කරන්න සම්මර්පණේ සමස්ත තේමා වෙනස් කරන තීම් එක වෙනස් කරන්න අපි යන්නේ ඩිසයින් වලට සම්මර්පණේ ගැති කතා අනුපිළිවෙල වෙනස් කරන්න අපිට ඒක ඩ්‍රැග් කරලා මෙතන වෙනස් කරන්න පුළුවන් එහෙනම් උත්තරේ පහ විදියට තමයි ගන්න වෙන්නේ සම්මර්පණයක් ඉදිරිපත් කිරීමේදී කතා අතර චලනයේ අභිමත පරිදි වෙනස් කිරීම මේ බලන්න අභිමත පරිදි කතාවේ विनाश चेना हैडी वाला बोला ना मैं तो ना ट्रांसिशन वाले गया ट्रांसिशन वाले की हिला उन्हें मामा मैं तो ना एक आक रैंडम बार के ने का सिलेक्ट करना रैंडम बार सिलेक्ट करना बोला ना वो लोग ना देखा तो पूरी विनाश स्वीम आके ना अरे वो बोला नहीं लगा था मामे फुल स्क्रीन दाब बम पूरी विनाश स्वीम आके लाग ना देखा ඒ වෙනස පෙන්වන්න තමයි ස්ලයිඩ් ට්‍රාන්සිෂන් එක නේ බලන කෙනාට පේනවා ඒකට අපි එකක ඉඳලා වෙන එකකට මාරු වුණා කියන එක හැඟීමක් එන විදිහට තමයි අන්න ඒ ස්ලයිඩ් ට්‍රාන්සිෂන් අපි යූස් කරන්නේ හරිද මයිතර ඔයගොල්ලෝ ඒක තේරෙන්න ඇති කියලා අපි යමු 36 ආපනෙට් හි සංවර්ධනය හා ප්‍රමිතිකරණය සඳහා භාවිතා කළ මූලික ජාලකරණ නියමාවලිය ඉතින් මේවා නම් ඩිරෙක්ට් ප්‍රශ්න මේ හැබැයි පොතේ තිබ්බේ නැහැ මේ වරටිය පිටින් අහන ප්‍රශ්න වගේ ICT කරන කෙනෙක්ට නම් මේක කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. එහෙම දන්නේ නැති කෙනෙක්ට ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න බැරි වෙන අවස්ථාව තියෙනවා. දැන් අර නොට්ලස් වගේ අහලා තිබ්බ එක ගැන ඊට පස්සේ දැන් මේක මේවට සාමාන්‍යයෙන් අර අපසරිය පොඩක් කියවලා දැනුමක් නැත්නම් එකපාර මේවට අදහස් වෙන්නේ නැහැ. ඉතින් මේකට නියමාවලිය ඇවිල්ලා ICP IP කියන එක උත්තරේ පහ. හරි උත්තරේ පහ. පහ කියලා තමයි ගන්න වෙන්නේ. හරි. विद्युत तपेल मेकना केली पोते आलती विद्युत तपेल गाम लिपिने इमेल लेकिन साकृति आना कोई लिपिने यूस ईडी नाम तीन मूल्यों यूस नारे मैं मूलट ඊට පස්සේ ඇට් ලකුණ තියෙන්න ඕනේ ඇට් ලකුණ පස්සේ වසම් නාමය එහෙම නැත්නම් ඩොමේන් නේම් එක තියෙන්න ඕනේ @gmail.com හරි මොකක් හරි නැත්නම් ඇට් වලින් පස්සේ තියෙන්න ඕනේ ඩොමේන් එක ඊට පස්සේ මෙතන user name @domain කියන්නේ මේ තියෙන user name එක මේක domain name මේක ඇල්ලම domain name එක එහෙනම් උත්තරේ 4 හරි 37ට 4 හරි ඒ වගේ අර ගෙඩි පිටින් වහලා තිබ්බේ ඊට පස්සේ තියෙන ෆිසික්ස් ප්‍රශ්න ටික ඒකත් අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. ඊළඟට යමු අපි භෞතික විද්‍යාව කොටසට. කාර්යයේ ඒකක කුමක්ද? කාර්යය කියන්නේ මොකද්ද? කාර්යය කියන්නේ බලයේ වැඩි කිරීම එමලක් එතන සිට තියෙන ලම්බක දුර. එහෙම නැත්නම් දුර. හරි. බලයේ වැඩි කිරීම දුර. ඒතර විස්ථාපන. රයිට්. එතකොට මොකද්ද වෙන්නේ? F වැඩි කිරීම D. F කියලා කියන්නේ බලය කියන්නේ බල එකකේ නිව්ටන්. දුර කියන්නේ මීටර්. එහෙනම් බලයේ වැඩි කිරීම nm කියලා එනවා. ඒතර හැබැයි අපිට ඕනේ කිලෝග්‍රෑම් සහ මීටර් සහ තප්පර කියන අගයන් වලින් ඕනේ. එහෙනම් අපි නිව්ටන් කෙනෙක් ගත්තොත් නිව්ටන් කියන්නේ ස්කන්ධයේ ගුණ කිරීම ත්වරණ. එහෙනම් කිලෝග්‍රෑම් වැඩි කිරීම ත්වරණ කියන්නේ m මිශ්‍රණ දෙක. එහෙනම් මේක සුළු කරාම අපිට එනවා පිළිතුර කිලෝග්‍රෑම් වර්ග මීටර් තප් වර්ග තප්පරයට කියලා පිළිතුර 4 වෙනි එක. 39 ABCD හා E යනු තේවල බර කිරීම සඳහා සහ ඇසිරීම සිදු කරන ස්වයංක්‍රීය පද්ධති පහකි. එක් පද්ධති බරමැනීමේ කුඩාම මිනුම හා එක්තේ ඇසුරුමක් නිම කිරීමට ගතවන කාලය පහත දී ඇත. නිරවද්‍යතාව තියෙනවා. නිරවද්‍යතාවයේ 0.01ක් වෙනකම් ග්‍රෑම් වල ගන්න පුළුවන්. වන බර ග්‍රෑම් දෙකක් වන තේ ඇසුරුම් 1000ක් නිෂ්පාදනය කිරීම භාවිත කළ යුතු වඩා සුදුසු පද්ධතිය වහන්නේ. දැන් අපිට පළවෙනිම දේ තමයි අපි ගන්න පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්න ඕනේ. කියන්නේ තේ
ඇසුරුම නිම කරන්න ගතවන කාලය ඉතා අඩු වගයක් වෙන තරමට අපිට මේක සාර්ථක. ඒ වගේම මෙතන කියන නිරවද්‍යතාවයේ 0.01. එහෙනම් 0.1ට වඩා වැඩි වෙන්න අගයක් මෙතන සලකන්න බෑ. එහෙනම් අගම අඩුම කාලයකදී මේක නිම කිරීමට මෙතනදී නිරවද්‍යතාවය සලකපුවාම කුඩාම මිනුම 0.01 හරි 0.01 බිංදු හරි මෙන්න මේ දෙන්නගේ එකෙක් එන්න ඕනේ. හැබැයි අපි කාලය සලකපුවාම අඩු කාලයක් යන්නේ මෙන්න මේ B කියන පද්ධතියට. එහෙනම් අපිට වඩා සුදුසු පිළිතුරු වන්නේ B කියන දෙවෙනි එක. 40. ඍජු තිරස් මාර්ගයක මෝටර් රථයක් තප්පරයට මීටර් 20ක නියත ප්‍රවේගයෙන් ගමන් කරයි. තිරිංග යෙදීමෙන් පසුව නියත මන්දනයක් යටතේ මීටර් 100ක දුරක් ගමන් කර ඒ ප්‍රවේගය තප්පරයට මීටර් 10 දක්වා අඩු කර ගනි. මෝටර් රථයේ මන්දනය කොහොමද? V වර්ගය සමාන U වර්ගයේ ධන 2 S S පාවිච්චි කරන්න මේකට. එතකොට කෙලින්ම අපිට A කියන එක උත්තර ගත්තම අපිට එනවා ඍණ 1.5යි තප්පර වර්ගයට මීටර් කියලා. එතකොට මෙතන බලන්න ඍණ අගයක් තමයි ඉන්නේ. ඒකේ අදහස මේක මන්දණයට ලක් වෙනවා කියලා. එහෙනම් මන්දණයේ අගය නම් අහන්නේ අපි කියන්නේ ඍණ නෙවෙයි මන්දණයේ අගය 1.5යි. ත්වරණය කතා කරනවා ඍණ 1.5ක් විදිහට කතා කරනවා. මෙතන මන්දණය වෙන්නේ ඍණ කොටස නැතුව 1.5යි විදිහට. හරි. එතකොට පිළිතුර දෙවෙනි එක. මැද බිංදු ගැල්වනෝමීටරයක් G සමීකරණ ලද අචල දඟරයක් හා චලනය කළ හැකි චුම්බකයක් රූපේ දැක්කේ පහත අවස්ථාව සලකන්නේ. මේක තමයි 41 වෙනි ප්‍රශ්නේ. පළවෙනි එක චුම්බකයේ වේගෙන් දඟරයේ දෙසට චලනය කිරීම, චුම්බකයේ දඟරය තුළ නිශ්චල තැබීම, දඟරය තුළ තබන ලද චුම්බකයේ වේගයෙන් ඉවතර ගැනීම. බලන්න මම මේකට පින්තූරයක් ඔයගලන්ට දීලා තියෙනවා. මේක බලන්න දඟරයේ දෙසට චුම්බකය එනකොට උත්ක්‍රමණයක් තියෙනවා. මේ අදිශාවට උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. නිශ්චලයින මේක ඇතුළට ඇවිල්ලා ගැලනෝමීටරයේ උත්ක්‍රමණයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දඟරෙන් ඉවතට චුම්බකයේ යනකොට මොකද වෙන්නේ? පළවෙනි අවස්ථාවේ චුම්බකයේ දඟරේ දෙසට එනවා. එතකොට උත්ක්‍රමණයක් තියෙනවා. දෙවෙනි අවස්ථාවේ චුම්බකයේ නිශ්චලයි දඟරේ තුල තියෙනවා. ගැලනෝමීටරයේ උත්ක්‍රමණයක් නැහැ. තුන්වෙනි එකේදී දඟරෙන් ඉවතට චුම්බකයේ යනවා. එතකොට දඟරේ ගැලනෝමීටරේ උත්ක්‍රමණයක් තියෙනවා. ඒ කියන්නේ පිළිතුර වෙන්න ඕනේ චුම්බකයේ වේගයෙන් දඟරේ දෙසට චලනය කිරීම උත්ක්‍රමණයක් තියෙනවා. අහන්න මොකද ඉහත කවර අවස්ථාවේදී ගැලනෝමීටරේ උත්ක්‍රමණයක් අපේක්ෂා කරද? පළවෙනි අවස්ථාවේදී කරන්න පුළුවන් චුම්බකයේ දඟරේ තුන නිශ්චලයි නම් උත්ක්‍රමණයක් නැහැ. දඟරේ තුලට තබන චුම්බකයේ වේගයෙන් ඉවතට ගන්නවා නම් උත්ක්‍රමණයක් තියෙනවා. ඒ කියන්නේ A කී සහ C කියන අවස්ථාවන් දෙකේදී තමයි උත්ක්‍රමණ අපේක්ෂා කර හැක්කේ. තුන්වෙනි එක තමයි උත්තරේ. මෙන්න මේ 42 වෙනි ගාන මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. මෙතනදී අපිට පීඩනය ගැන කතා කරලා නැහැ. අපි මෙතන උපකල්පනය කරලා තමයි ගන්නෙ මේ අවස්ථා දෙකේදී මේකම පීඩනයක් තියෙනවා කියලා. මේ ප්‍රශ්නේ අහන්නේ පළල සෙන්ටිමීටර් 5ක් සහ දිග සෙන්ටිමීටර් 20ක් වන සබන් කැටයක් රූපේ දැක්වේ. ධාරයේ ඝනකම 0.05 මිලිමීටර් වන පිහියක් භාවිත කර AB ඔස්සේ ඒ කැපීම සඳහා නිව්ටන් 10ක අවම බලයක් අවශ්‍ය වේ. එම පිහිය යොදා ගනිමින් CD ඔස්සේ කැපීම සඳහා යෙදිය යුතු අවම බලය කොපමණදී සමාන පීඩනයක් යොදනවා කියලා සලකලා ගත්තොත් අපිට පීඩනය සූත්‍රය අපි දන්නවා. බලයේ බෙදීම වර්ගඵලයේ F එක බෙදීම ඒක සමානයි. F දෙක බෙදීම A දෙක කියන එක පාවිච්චි කරොත් පළවෙනි අවස්ථාවේ නිව්ටන් 10ක් දෙනවා. එයාගේ ඝනකම 0.05 පිහියේ. එතකොට එයාගේ දිග ඒ අවස්ථාවේදී අපිට මෙතනදී වර්ගඵලයක් හොයන්න ඕනේ. එතන 5 වැඩි කිරීම 0.5, ඊළඟ 20 වැඩි කිරීම 0.5. අපිට F2 කියන දෙවැනි අවස්ථාවේදී ඉන්න බලය නිව්ටන් 40ක් ලැබෙනවා. 43. උෂ්ණත්වයේ සෙල්සියස්ක 10 පෙට්දී පෙට්‍රල් ඝනත්වය 0.72 කිලෝග්‍රෑම් ලීටරයට වේ. පෙට්‍රල් පරිමාණ ප්‍රසාරණ සංගුණකයේ 9.6 වැඩි කිරීම 10^4 සෙල්සියස්කයට වේ. උෂ්ණත්වයේ සෙල්සියස්ක 30 පවතින පොම්පයකින් පෙට්‍රල් ලීටර් 40ක් මිලදී ගැනීමේදී එම පොම්පෙහිම සෙල්සියස්ක 10දී එම පරිමාවේදී ගැනීමට සාපේක්ෂව කොපමණ ස්කන්ධයක් අහිමි වේද? එතකොට දැන් මොකද කරන්නේ? මෙතන සෙල්සියස්ක 30 තියෙන පොම්පයකින් ලීටර් 40ක් ගන්නකත් ගන්නවට වඩා ගන්නකොට
කොච්චර ප්‍රමාණයක ස්කන්ධයක් අහිමි වෙනවද සෙල්සියස් 10 තියෙන පොම්පෙකින් ගන්නකොට වඩා. එතනින්ද අපිට දීලා තියෙන සෙල්සියස් 10 අවස්ථාව සැලකුවොත් එහෙම ඝනත්වය 0.72 ලීටරයට කිලෝග්‍රෑම් කියලා. හරි අපි එහෙම ගත්තොත් එහෙම අපිට ඒ අවස්ථාව සැලකලා අපිට ලීටර 40ක් ගැන කතා කරොත් අපිට එතනනවා ඝනත්වයේ සූත්‍රය අපි දන්නවා ඝනත්වයේ සමාන ස්කන්ධය වෙදින් පරිමා වෙන ස්කන්ධය වෙනවා 0.72 වැඩි කිරීම ලීටර 40කදී 28.8 කිලෝග්‍රෑම් කියලා. එහෙනම් අපි දැන් මෙතනදී බලමු මෙතන පරිමා ප්‍රසාරණය කොහොමද සිද්ධ වෙන්නේ. දැන් අපි දන්නවා පරිමා ප්‍රසාරණ සූත්‍රය v සමානයි v නෝට් වරක් එක දන ගැමා ඩෙල්ටා තීටා කියලා. එහෙනම් අපි මේ සූත්‍රය භාවිත කරලා අපිට මේ විදිහට ගන්නේ කරන්න පුළුවන්. අපි දැන් හොයන්න යන්නේ සෙල්සියස් එක 30 දී කොච්චර පරිමාවක් මෙතන පැවතුනාද කියලා. සෙල්සියස් එක 40 තියෙන පෙට්‍රල් නම් මෙතන සලකන්නේ සෙල්සියස් එක 30 දී පෙට්‍රල් පරිමාව වෙනවා මිසුළු කිරීමෙන් අපිට ගන්න පුළුවන් 4.768. එහෙනම් සෙල්සියස් අංශක 30 දී අපිට මේ ස්කන්ධයම අරගෙන ඉවල් අපි ගත්තොත් ඝනත්වය අපිට එනවා 0.7 හැබැයි සෙල්සියස් එක 30 දී ස්කන්ධය කොච්චරද වෙන්නේ. එහෙනම් අපි ස්කන්ධය ලීටර් 40කට කොච්චර ලීටර් 40ක පෙට්‍රල් පරිමාව තුල කොච්චර පෙට්‍රල් ස්කන්ධයක් පවතිනවද. එහෙනම් ඒක ගත්තොත් M30 කියන එක සමාන වෙනවා අපි ලබාගත්ත සෙල්සියස් එක 30 දී තියෙන පෙට්‍රල් ඝනත්වය වැඩි කරනවා 40න්. එතකොට වෙනවා 28.256 කියන්නේ යම් කිසි ස්කන්ධ ප්‍රමාණයක් අඩු වෙනවා සෙල්සියස් එක 30 දී. එහෙනම් 10 සෙල්සියස් එක 10 දී 28.8 කුත් සෙල්සියස් එක 30 දී 28.256 කුත් තියනවා නම් ඒ දෙන්නගේ අතර වෙනස අපිට එනවා 0.544. ඒ කියන්නේ මෙන්න මේ වගේ අපි මේක වටේල ගත්තොත් 0.5ක වගේ පිළිතුරක් තමයි අපිට ඉන්නේ මෙතනදී අහිමි වෙන පෙට්‍රල් ප්‍රමාණය කියලා. 44 නිවසක ජල ටැංකියේහි ජලය පිටවන නලයේ අභ්‍යන්තර විෂ්කම්භය සෙන්ටිමීටර 5ක් වේ. රූපයේ දැක්වෙන පරිදි එහි විෂ්කම්භය 2.5 සෙන්ටිමීටර දක්වා අඩු කර තවදුරටත් 1.25 සෙන්ටිමීටර දක්වා අඩු කරනු ලැබේ. ජල ප්‍රවාහයේ වේගය වැඩි කිරීම කරනු ලබන්නේ ජල ප්‍රවාහයේ වේගයේ වැඩි කිරීම සඳහාය. නලයේ අභ්‍යන්තර විෂ්කම්භයේ සිදුවන සිදුකල සමස්ත අඩු කිරීම හේතුවෙන් ජලයේ වේගය කොපමණ ගුණයකින් වැඩි වේ. අපි දන්නවා සූත්‍රය මොකද්ද? V එක වාරයක් A එක සමානයි V දෙක වාරයක් A දෙක කියලා. ඒ කියන්නේ ඒකක වර්ගඵලයක් හරහා තප්පරයකදී ඒකක ගලායන ඒකක පරිමාව ද්‍රව ඒකක පරිමාව සමාන වෙනවා ඒ තප්පරයකදීම තව තැනකින් ගලාගෙන යන ඒකක පරිමාව. ඒ විදිහට ගත්තොත් v එක a එක සමානයි v දෙක a දෙක කියලා ගත්තොත් එහෙම අපිට මේ සූත්‍රය භාවිතයෙන් අපිට ලියාගන්න මම මේ පළවෙනි අවස්ථාව v කියලා ගත්තා. දැන් මෙයාගේ මෙතන දැන් අපිට ගන්න වෙන්නේ අපි මේක නලයක් නිසා අපි මේක වෘත්තාකාර නලයක් කියලා සලකලා phi r වර්ගය කියන එක සලකුවොත් එහෙම phi r වර්ගය නම් ඒ phi r වර්ගය කියන්නේ වෘත්තයක වර්ගඵලය. එහෙනම් v වාරයක් phi වාරයක් r කියන්නේ පහ බෙදීම දෙක වැඩි කිරීම පහ බෙදීම දෙක. v එක වාරයක් phi 2.5 වැඩි බෙදීම දෙක වැඩි කිරීම 2.5 වැඩි බෙදීම දෙක. ඒතර මේ විදිහට ගත්තොත් එහෙනම් අපිට දෙවැනි අවස්ථාවට එනකොට පළවෙනි දෙන්න වේගයේ වගේ 4 ගුණයක වේගයක් ඇති වෙනවා දෙවැනි අවස්ථාවේ දෙවැනි සිදුරෙන් ජලයේ පිට වෙන අවස්ථාවේ. තුන්වෙනි අවස්ථාව වෙනකොට තවත් මේකේ හරස්කඩ වර්ගඵලය අඩු කරලා තියෙන කියන විෂ්කම්භය තවත් 2.5 නුත් භාගයක් කළ 1.25. එහෙනම් අපි කලින් විදිහටම සූත්‍රය භාවිත කරොත් v2 කියන අවස්ථාව වෙනකොට මුල් අවස්ථාවේ වේගය වගේ 16 ගුණයක වේගයකින් ජලය නලයෙන් පිටතට එනවා. මේ සුළු කිරීම ඔගොල්ලෝ බලලා හදන්න එක තමයි ක්‍රමය. 45 ඉන්දියාව විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රයාන් 3 අභ්‍යවකාශ යානයේදී දියත් කිරීමේ ස්කන්ධය 3900 කිලෝග්‍රෑම් වේ. චන්ද්‍රයාන් 3 යානයට පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 100ක සිරස් උසකට ළඟා වීමට අවශ්‍ය අවම ශක්තිය යම් කිසි උසකට යනවා නම් මොකද්ද යා ගබඩා කරගන්න ශක්තිය විභව ශක්තිය MGH E සමාන MGH M කියන්නේ 3900යි G කියන්නේ 10යි
H කියන්නේ මෙතනදී කිලෝමීටර් 100 කියන්නේ 100 වැඩි කිරීම 1000 අපිට මේ විදිහට ලියන්න පුළුවන් උඩට 3.9 වැඩි කිරීම 19 ජූල් වෙනවා 46 රූපයේ දැක්වෙන කපි පද්ධතිය මගින් කිලෝග්‍රෑම් 100ක බාරයක් ඔසවනට තන්ත්‍රීය ක්‍රියාත්මක ආතතිය කොපමණද මේ අවස්ථාව සලකන්න මෙතනදී මෙයා පහළට තියෙනවා සිරස්පර සැලකුව පහළට CIG කිලෝග්‍රෑම් අපි CIG නිව්ටන් බලයක් සලකන්නේ CIG සමානයි 2T එහෙනම් CIG කියලා කියන්නේ G කියන්නේ 10යි එහෙනම් 100 වැඩි කිරීම 10 කියන්නේ 1000යි එහෙනම් 2T සමානයි 1000යි නිව්ටන් නම් T සමානයි 500යි නිව්ටන් වෙනවා හැබැයි මේකට මම දැක්ක විදිහට මේකටත් ඕල් දීලා තිබුණා මේ විදිහට හදලා මේක ගන්නත් පුළුවන් 47 ඇත්තටම මේකට උත්තරයක් ලබා ගන්න පුළුවන් නමුත් ප්‍රශ්න පත්‍රයේදී අපිට මේකටත් ඕල් දීලා තිබුණා මෙතනදී මෙතනින් මේ 3V කියන අවස්ථාවෙන් එන ධාරාව මේ බල්බය හරහා යනවා මේක යන අවක මේ ජංක්ෂන් එකට මේ සන්ධියට ආවම මේ Q එකට වෙනම ධාරාවකුත් R සහ S කියන දෙන්නට වෙනම ධාරාවකුත් ගලා යෑමක් සිද්ධ වෙනවා මේකට 90 එක සහ ඒ සහ සී කියන උත්තර දෙක ඇත්තටම ඒ සහ බී කියන උත්තර දෙක ඇත්තටම ගොඩක් දුරට සමානයි ඔයාලට මම පේනවා මේ සර්කිට් එක මේ සිමුලේෂන් සොෆ්ට්වෙයාර් එකකින් ඇඳපු එකක් තියෙන්නේ මේකේ විදිහට ගත්තත් මෙතනදී අපි මේ ගන්න කිරීමෙන් අපි R22.5 කියලා ගන්න පුළුවන් P සමානයි V වර්ගයේදී R සූත්‍රය ගත්තොත් අපිට මෙතන රෙසිස්ටන්ස් එකක් සලකලා අපිට මේ විදිහට ගත්තොත් අපිට මෙතන ධාරාව මේ විදිහට සකස්සල යන ආකාරයක් ලබා ගන්න පුළුවන්. නමුත් මේක අපිට ඕල් කියලා තමයි මේකේ උත්තර ලබා දීලා තිබෙන්නේ. 48 දිග මීටර 2ක් වන සැහැල්ලු ඍජු දණ්ඩක් මගින් ස්කන්ධය 1992 ග්‍රෑම් වන ගෝලයක් එල්ලා තිබේ. එය මත රූපයේ දැක්වෙන පරිදි ස්කන්ධය ග්‍රෑම් 8ක් වන උණ්ඩයක් නිකුත් කෙරේ. උණ්ඩය පූර්ණ ප්‍රත්‍යස්ත ලෙස ගෝලයේ ගැටි ඊට සම්බන්ධ වේ. උණ්ඩය සහිත ගෝලය තිරස් පිහිටුමට ගෙන යාම සඳහා උණ්ඩය සතුවිය යුතු අවම වේගය කොපමණද? මෙතන උණ්ඩයක් තියෙනවා. මෙයාට යම්කිසි වේගයක් තියෙනවා. මෙයා ඇවිල්ලා මෙයාගේ ගැටෙනවා. මේ ගැටීමේදී වෙන යම්කිසි ශක්ති හානිය සිද්ධ වෙන්නේ නැත්නම් මෙයාගේ මේ ශක්තිය සම්පූර්ණයෙන්ම මෙයාගේ ශක්තිය බවට පත් වෙන හිනා අපි ගත්තොත් මේ දෙන්නගේ චාලක ශක්ති දෙක සමාන භාගය ඊ උණ්ඩේ ස්කන්ධේ වාරයක් V වර්ගයේ සමාන වෙනවා උණ්ඩේ ගෝලයත් එක්ක ගැටෙන මේ දෙක සම්බන්ධ වෙනවා ඒ කියන්නේ භාගයේ වාරයක් උණ්ඩේ සහ ගෝලයේ ස්කන්ධේ වාරයක් V වර්ගයේ මෙතනින් එළියට එන්නේ අන්න ඒ වේගින් ඒ එන චාලක ශක්තිය මේ අවස්ථාවට යන තිරස් වෙන අවස්ථාවේදී වේගය බිඳුවක් වෙනවා. එහෙම නැත්නම් මෙතන මේ අවස්ථාවට යනකොට මීටර 2ක උසක් ඉහළට යනවා නම් මෙන්න මේ අවස්ථාවේදී ගබඩා වෙන විභව ශක්තියට මෙන්න මෙතනදී මේ ගෝලය සහ උණ්ඩය සතු වන චාලක ශක්තිය සමාන වෙනවා. එහෙනම් අපිට මෙතන පළවෙනිටම ලියන්න පුළුවන් එකක් තමයි ගැටීමෙන් පස්සේ සිද්ධ වෙන කතාවන් ලියන භාගයක් mv වර්ගය සමාන mgh ද භාගය m කියලා කියන්නේ උණ්ඩය සහ ගෝලයේ කින්සා 8.1992 කියන්නේ 2000 ග්‍රෑම් මම මෙතන ග්‍රෑම් වලින් පිළිතුර තිබ්බා ග්‍රෑම් v එකේ වර්ගය සමානයි m කියන්නේ ආයෙත් 2000 වාරය gh 10 වැඩි කිරීම මේ උස එතකොට අපිට v එකේ වර්ගයට 40 කියලා පිළිතුරක් එනවා අපි ඊට කලින් උණ්ඩේ කතාව ගත්තොත් එහෙම උණ්ඩේ වේගයේ v 2යි නම් උණ්ඩේ එන වේගයේ භාගයේ වාරයක් උණ්ඩේ ස්කන්ධේ වාරය v 2 වේගය නම් v 2 වර්ගයේ සමාන වෙනවා භාගයක් සම්පූර්ණ ඊට පස්සේ ගැටුමෙන් පස්සේ පද්ධතිය කියන්නේ උණ්ඩේ සහ ගෝලයේ ස්කන්ධේ වාරයක් v එකේ වර්ගය. අපි v එකේ වර්ගය හොයාගත්තා 40යි කියලා අපි ඒක ආදේශ කරොත් අපිට එනවා 8 v 2 වර්ගයේ සමානයි 2000 වැඩි කිරීම 40 නම් v 2 වර්ගයේ සමානයි 10000ක් කියලා එනවා. එහෙනම් v 2 වර්ගයේ වර්ගමූලය කියන්නේ වර්ග 10000ේ වර්ගමූලය තමයි v 2කට සමාන වෙන්නේ. ඒක 100ක් තප්පරයට මීටර විදියට එනවා. 49 ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50ක් වන කාර්මිකයෙකුට යතුරු හසුරුවනේ සෙන්ටිමීටර 70ක්
දක්වා තික්කොට රූපේ පෙන්වා ඇති පරිදි එහි දෙකලවර සිට ගැනීමෙන් තද කර ඇති බෝඩ් ඇණයක් යන්තමින් කරකැවිය හැක. එම බෝඩ් ඇණ යන්තමින් කරකැවීම සඳහා දික්කලද යතුරු පසුරුව මත ඇණයේ සිට කොපමණ දුරකින් ස්කන්ධය කිලෝග්‍රෑම් 70ක් වන කාර්මිකයෙකු සිට ගත යුතුය. එහෙනම් හරිම ලේසි කතාවක් තියෙනවා. බලගූර්ණයේ පළවෙනි අවස්ථාවට ගත්තොත් එහෙම 500 වැඩි කිරීම 70 500 ගත්ත කියලා මම ගත්තේ මෙතන. අපි ගන්නේ බලගූර්ණයේදී හැම වෙලේම බලය වැඩි කිරීම එම බලයට සිට තියෙන ලම්භක දුර. එහෙනම් අපි 500 කියලා 50 නෙමෙයි mg කියලා 500 ගන්න ඕනේ. එහෙනම් දෙවෙනි අවස්ථාවේ කෙනාගේ බර වෙන්නේ කොච්චරද? 700යි. ඒතර 700 වැඩි කිරීම මම y කියලා ගත්තා ඒ දුර. ඒතර y වලට සෙන්ටිමීටර් 50ක් එනවා. අවසානික මෙරිකෝ රවුමක මිනිත්තුවකට 6 වතාවක් මෙරිකෝ රවුමක් මිනිත්තුවකට 6 වතාවක් ප්‍රමණය වේ. මෙරිකෝ රවුම මත වාඩි වී සිටින ළමයෙකුගේ අවස්ථිතික ඕර්ණය 20 කිලෝග්‍රෑම් වර්ග මීටරයක් වේ. ළමයාගේ භ්‍රමණ චාලක ශක්තිය කොපමණද? අපි දන්නවා භ්‍රමණ චාලක ශක්තිය සූත්‍රය තමයි භාගයක් i ඔමේගා වර්ග. හැබැයි මෙතන අපිට ඔමේගා දීලා නැහැ. කියන්නේ භ්‍රමණ වේගය දීලා නැහැ. එහෙනම් අපි කොහොමද කෝණික ප්‍රවේගය දීලා නැහැ. කෝණික ප්‍රවේගය දීලා නැත්නම් කෝණික ප්‍රවේගය හොයාගන්න අපිට දීලා තියෙන එකම දේ තමයි අපිට මෙතන මිනිත්තුවකට rpm ගේ මිනිත්තුවකට 6 වතාවක් කියලා දීලා තියෙනවා. එහෙනම් ඔමේගා සමාන වෙනවා 2.5 වාරයක් වට ගණන බෙදීම 60. මෙතන මිනිත්තුවකට කියලා දීර්ණ නිසා ඒතර අපිට ඔමේගා හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 කියන්නේ මෙතන අපිට මම ඇත්තට 5 කියන එක 3යි කියලා ගත්තා n කියන්නේ 6යි එතකොට බෙදීම 60යි එහෙනම් අපිට ඒකෙන් ඔමේගා වලට උත්තරයක් එනවා 3 බෙදීම 5ක් කියලා. අපි ඒක සුළු කරාම අපිට එනවා මෙතන ප්‍රමණ චාලක ශක්තිය 3.6යි ජූල් කියලා. ඔන්න ඔය විදිහට තමයි 2023 MCQ ප්‍රශ්නමාලාවේ ප්‍රශ්න විවරණය අපි අවසන් කරන්නේ. මම හිතන්නේ ඔයාලට ගොඩක් දේවල් පැහැදිලි වෙන්න තියෙයි. ඒ වගේම මේ අවුරුද්ද පේපර් එක ගොඩක් ලේසි පේපර් එකක්. අතරම අමාරු පේපර් එකක් නෙමෙයි. ගොඩක් ගැඹුරු දේවල් අහලා තිබුණේ නැහැ. මම ළමයි බලාපොරොත්තු වෙන තරම් ගැඹුරු දේවල් අහන්න තිබුණේ නැහැ. ඉතින් හරි ලේසි. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් මුණ ගැහෙමු.